අයබෝවන් සුබ සන්ධාවක් ඔබට රසික අවිබෝවන්න සුබ සන්දාවක් අද අපේ සජජීවී විකාශ්‍යයක් අපි මේ විදිහට පටන් ගම අදා අපි දෙන්න විතරයින්නේ අද අපේ පලවෙනි මාතෘකාව වෙන රසික අදාපිට වාර්තාාවනූ විශේෂ ප්‍රවෘතිය ප්‍රවෘතිය වෙන්නේ. බදු නොගෙවූ මෙන්න්දිිස් සමාගමයේ අධ්‍යක්ෂ අර්ජුන් මාසහයක් සිරගට නියම කරන අර්ෝය සිරස්තලේ වාර්තාකලතියන ලංකාදේපේ මගේ තීර විදිහට කිව්වේ මේ කතාවත් එක්ක කතා පටන් ගම නෑද දැන් ඒක මේ කලින් ඉඳන් තිබ්බ නඩුවක් මේක ඉතාම සංකේතාත්මක වැදගැත් දෙයක් අර්ජුනලෝෂස්සිරගත කල තින මසාහයකට රුපියල් කෝටි කියදද කෝටී ිලියන තුන දශම පහකෝටි තුන්ේ පනස් පහක වැඩබු.ගේගේ පහර හරයි කියලා එතකට මේ වැලි වැඩ ටෙක්ම සමාගම තමයි ලංකාව ලංකා මහිතන පරණම සුරා මේ මද්‍ර මත් පැන් නිෂ්පාදන සමාගම බලික මැනිිෆෙක්ටරිින් ස මාගමක් Wමෙන්ක් ඒෝක අර්ජිනලෝෂී ස්ලා ගත්තා පහුගේ කාල සීමාව පුරාම චෝදනා එල්ල වනා ය WM මෙන්ඩ සමාගම තමන් ගෙවිය යුතු බදු පැහැ හැරලා තියෙනවායි කියලා ඒගේ අතතියොන්න වැලිවඩ ටෙක් එෙමන ඇත්ත වැට්ටක පහැර හරීම ඒ වගේම සුරාබදු ටක්සස් සුරාබදු පහැර හැරීම ඒ වගේම කෝපරට ඉන්කම් ටෙක්ස් ඔ සියල්ලම හෙල්ලි වුණ ඇතර මොක එල්ියටආාවේ පාර්ලිමේන්තුව ක්‍රම සහ විදි කාරක සභා විදි ක්‍රම සහ විදි කාරක සභාවට ගෙන්නවා මුදල් අමාත්‍යශ නිලධරී එතකොට සුරාබදුුව එක නිලධාරී රේගුවෙන් නිලධාරී දේශීආදයම් දෙපර්තමන්තු නිලධාරිී ඔය හැමෝම ගෙන්න්නවා ගෙන්න්නලා ප්‍රශ්න කරදදි තමයි ඇත්තට මොය කාරණ එලියට නිසා සමාජයටවක් ගිය මෙන්න මෙහම බදු ගෙවා බදු ගෙවීමම් පැර හැටලා යෙනයි කියලා එතකොට ඒකද එලිවෙච්ච එක වැදගත් කාරණයක් තමයි මේ මේ ඔය ක්‍රම සහ විදි කාරක සභාවදී මම දිනමට පත්තරය පරණ වාර්තාවක් තියෙන්න්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් කාර්ක සබා පෙන්වාදදු න්නේ දැනට රුපියල් ිලියන හතශම නවයක්ක පවතින සමාස් හිඟ බද මුදල් කරඩීම ක්ට ස්කරීම කටයතුරන ෙයි මෙම රපියල් බිලියන හතාතශම නවේ රුපියාල් බිලියන පහක්මඩමෙන්ඩි සමාගමය හිංග බදු බවද්ද කාර්ක සබා සභාපතිවරය සඳහන් කළේ එතකොට දැනට හිග බද ලලාතිේ රුපියල් බිලියන හතේශ නවයි රුපියාල් බිලියන පහක්ම අර්ජනැලෝශගේ ඩ මෙන්ඩි සමගමේ මේ පාර්ලිමේන්තුව ක්‍රමසහ විදි කාරක සබාවෙන් හෙළිදරව් විච්ච කරුණු. එතොට ලංකාේ මත් පැන් නිෂ්පාන ආදතන යවා විසි පහක් විතර. යදට මේ මත් පැන් නිෂ්පාදන ආයතන විසි පහෙන් ජික වෙලා ේයනන්තියෙන විසිතුනක්. විසිතුුණනක් එදවර මේක තියෙන විි පහක් කියලා. හරිගේ විසිතුනක් එලගින් මේ විසිතුනෙෙන් එක සමාගමක් මේ විදිහට බදු පැහැර හැරලා තියෙනවා නං. ඒ විශාල ප්‍රශ්නයක් ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලියයට දෙැම අපි කතා කන මහ පරිමාන මත්ත නිෂ්පාතන සමාග. ලංකාවේ පොඩි මිනිස්සු පරිප්පු ඇටේ දැම් බදුගු. ලංකාවේ සාමාන්‍ය වෘතියේදී අපි කතාලා මට කලින් පොඩ්කාස්ටයක ඔය බැංකුවල එහෙම ඉන්න අය ඒවගේ ආයතනල කට්ටිය වැඩ කරන කට්ටිය එතකට සාමාන්‍ය ෘතිය එකන විශ්ව විද්‍යාල වැඩකරන කට්ටිය මේ මධ්‍යම පන්තිය මධ්‍යය පන්තියටට කණ්ඩ බොන්ඩ නැ බැරිවෙන ලවෙල්ලෙට බදු වැටනාා පහුගිය කාලසීමාවත් තුළ එකනඒ ගොල්ලන්ට බොහම නූලට බැලන්ස් කරලා ආර්ථිකය අයගෙනග අයට එක පාට බදු වැඩිකිරීමත් එක් ඒගොලන්ට එගොලන් එදිනෙදා වියදම් පියගට බැරි වුණ ඉදිනවාවිියදම හොවාගන්න බැරිවුණා ඇතකට එහෙම තැනකදි තමයි මෙන්න වේදින මහා පරිමාණ බදු පහැර හැරීම. එතකොට බැංකුගලට පොලු තැබීම් අ බැංකෝලික් නිගං ක පාහරලා තිබී මතක කරලා දාපුේවා මේ හැම දෙයක් ගැනම කතා භහාාවවෙ මෙන්න මේකයි මේක තියෙන මහා අවුල. එතකොට ඒ සමස්ත චිත්‍රය ඇතුළේ තමයි මෙන්න මේ අද ආපු නඩු තීන්දුව අපිට කියවගන්න වෙන්නේ. එතකොට මේක ලොකු තල්ලුවක් එමනත මේක ලොකු සංඥාවක් ලංකාවේ බදු පැහැර හැරලා තියෙන අයට. දැන් නීතියේ දැතිරෝධ ක්‍රියාපමක වෙනවා කියනෙ එක තවදුපත් මේක සෙල්ල කර වගුගගහ යන්න පුළුවන් එකක් නෙවේ කියන එක එකොට ඒකින් ලොකු පණිවිඩයක්ක් යනවා ඒක එක පැත්තක් මේක තියෙන අනිෙක් පැත්තෙන් ද මේක කෙනෙකොට තර්ග කරන්න පුළුවන් මේක මේ කලින් ආණ්ඩුවේ කකාල ඉඳං ආපු නඩුවක් හර දෙකෙන් මේක් මහ අලුදධයක් නෙවේ අලුතින් හොයල දාපු නඩුවක් නෙවේ කියනෙක් එක ඇත්ත දෙක කලින් ඉඳම් ආපු නඩුවක් සතති දෙකට හොල නුදන්න බැන් කලින් පවරපු නඩුවක් එතකොට නමුත් සාමාන්‍යයෙන් මේ වගේ නඩු තින්දුවක්. ලංකාවේ යුක්තිය පසින්දලීමේ ක්‍රියාව ලිය හෙමනත්ත නීතිය ක්‍රියාපමක වෙන ආකාරය සම්බන්ධයෙන් මහජනයාගේ විශ්වාසය තහවුරුවඩ ලොකු හේතුවක් වෙනවා. ඉගෙන මහජනයාගේ විශ්වාසය තහවුරු කිරීමේද ඔය අර්ුනැලෝෂය සම්බන්ධ කේසේක ලොක සංකේතාත්මක වැදගත්කවක් තියෙනවා. සංකේතතාත්ම ගදත්ම තියනෙන එක හේතු තමයි ර්ුනැලෝෂීය තමයි ැඳදුම් කරත අන්දරේදෙත් බැදුම් කර වංාවිදිත් එයාග නම තමයි කියවෙන ඒයටටයිති පැපචුල්ට්‍රශර මාාගම තමයි බැඳුම් කරවංචාවේත් වංචා සම්බන්ධෙන් චෝදර ලැබු සමාගම එකකොට අර්ු ැලෝශේෂත තියෙනවා ලොකු සංකේතාත්මක වටිනාකම එතකොට මේ සංකේතාත්මක වටිනාකම හින්දම්ම මේ නඩු තිීන්දුවටට එක්තර අවිදිහක අර මහජන විශ්වාසය තහුරු කිරීම කියන වැඩේදි. හොරු ඇල්ලීම සම්බන්ධ වෙනුවෙන් මහජන විශ්වාසය තහවරු වන්න මේක මෙනඩු තීන්දුව ලොකු හේතුවක් වෙනවා එකකැන සාමාන්‍ය ලංකාවේ මිනිස්සු අතර තියෙන අදහසක්නේ සමහර කට්ටියට මොන හණ්ඩුව අවත් අතතියන්ට බැහැ කියන සමහර කට්ටියට මොනාආණඩුවවත් අතතියන්න බෑ සමහර කට්ටියට හැම පක්ෂම යාලුව ඉන්න මොන ආ්ඩුව අවත් එගොල්ලන්ගේ යාලුව ඉන්න සජභාවතය කොල්ලන්ගේ යාලුව ඉන්නවා පහොට්ට ාවත්තය ගොල්ලන්ගේ යාලුවෝ ඉන්න ලංකාවේ නීය ක්‍රියාපමක් කරන තැන්වල ගොල්ලන්ගේ යාලෝ ඉන්නවා මේ හින්ද මේ අයට නම් අතතියන්න බැහැ කවදාවත් කියලා මතයක් පහුගිය කාලේ සමාජගත වන එතකොට ඒ මතය ඇතිවට හේතු තියෙනවා එකක උපාතික වහරි පදනබි හේතු අපගක්න මේ ඒ මතය ඇතිවන්නේ ලොකු හේතුවකටට එතකොට මෙන්න මේ වගේ සංකේතාත්මක විතා වැදගත් නඩු තීන්දු වලින් සිද්ධ වන දෙයක් තමයි එහෙම ඒම අතතියන්ට බැරි කට්ටි කල දෙයක් නැහැ උගර කෙල පුක්වලක්න්න ඩුව තාම් බදගත්දය සාමාන්‍යය මේ හෙළිය රහබක් කල්ල වගේ කෙනෙක් දේශපාලන අධිකාරිය අවුරුදු විශ්සක් විතර හිටපු කෙනෙක් දිහලම තැංවල කනෙක්ෂන්ස් තියෙන කෙනෙක් ඔය විදිහයට හිරේදානක් එහනතම් ඔවිදිහයට යාට අධිරන ක්‍රියබ්ලටේ අහුව එච්චෙක් ඒක ලොකු පනිවිඩක්නව සමාජරය දැන්ඟර නීතිය ස්වාධීනව ක්‍රියාපත්මක වෙනවා අිකරන ස්වාදීනව ක්‍රාප්මක වෙනවා අධිරන සබද මිනිස්සුන් මිනිසුන් ශවාසයන්ට පුලුවන්ගේ අදහසේකත්තක් කියනවා නැ සාන්‍ය මිනිස්සුන් තින අදහස තමයි සාමාන්‍ය පොදුව කියන කාරණය තමයි ලංකාවේ කහෙල් කකැන් හරු නීතියටහුවෙන ද කියෙල් කැන් හරු නීතියට හුවනෙන පොඩි ොඩි හරු පික්්පෝ හනු නීයටහුවෙන හැබැයි ලංකාවවෙන්න ලෝක හරු ටි නීතියටට හුවවෙන්න. නැද ලංකාවෙන්න ලෝක හොරු කොයියා්ඩුවත් දේරීලා කියෙල් කැන් හොරුට එක හුවෙන උකන අපේ කතාන් කොට මෙන්නම මේ කෙල්කැන් හොරුවි තරක් නෙවෙයි ලෝක හොරුත් නීතියේ රැහැනට අහු වෙනවා ඒ අයටත් අධිකරණ ක්‍රියාාවලියයේ දී හැමෝටම බෙදන්නේ එකම හැන්දෙන් කියන එක තහවුරු වෙන්න මේ වගේ සංකේතාත් භයනත මේ වගේ එම්බලිමටික් ෙස් ඉතාම වැදගත් වෙනවා ඒ සම්න්ධෙන් ඒකයි මේ නඩු තීන්ද තියෙන වැදගත් කන හුදෙක් මේකට දර්කයක්ගේට බැහ ආව්ේ පාක කලින් ආ්ඩුුවල කතාම මේ හොරුවල්ලනොුව කියලා එහෙම නිග සරල තැනකිින් මේ අල්ලගන්නඩ බෑ මොත මේ ලංකාවේ සිිස්ටර්ම් එකක ලංකාල් සිටර්මක ක්‍රියාමකට විදිහක්තියනවා ලංකාවේ හැම තැනකම කනෙක්ෂස් තීර මනිසුන්ට අතනනි මෙතනනිින් වංගු ගහල කොහම කෝමහරි ගැලවෙලා හන්ඩ පුලුවම අහුව නිගම අපිවාගේගට්ටේ නෑද අපි ඔබව ටේතමයි නිකන් හැමත් පොලිසියට යොත් ට උසාාවයටට යුදත්ද ඒතනින් අරසාමාන්‍ය ක්‍රියාවලියටහුවෙන් අපි සහර කටයේ ක්‍රියල්ට උඩින්ගන්නගේ කියම අදහසක්තිී. මේ වගේ කතදරල දන් තේරෙනවා දැන් සිිටම් එක දුවනෝ ිස්ටම්ම එකක ක්‍රියාත්මක වෙනවා යට මේ සිිස්ටම් එක ක්‍රියාත්මක වීම වැදගත් පනීති ආධිපත්තේ රටේ තහවරු කරන්න හොරු වල්ලෙකට තේක වැදගත් යට තව අඩු ගොඩක් තියන එක ප කලින්කිවවා බ්‍රයිබරිකමිෂන් එක දාපුන අඩු තියනවා බ්‍රයිබරික විෂණ එක ක්‍රියාත්මකන විර්ශණන තියනවා ඒවා හරියට ක්‍රියාත්මක වඩ ඕනෑ නීතිපති දොර්තමේතු හරියට ප්‍රොසිඩ් වෙඩ ඕනෑ කයි අධකරණයට මේක යන්නේ අධිකරණයට නඩු අහල තීන්දු ලබාදෙන්න්න පුළුවන් වෙන්නේ රස්ක දැ අපි ඔය බදු එකතු කළේෙම ගැන කතා කරද්දී අපි කතා කරලා තියෙනවා මේ යාන්ත්‍රනේ ඉතාම විදිිමත් වෙන්නඕන එක නිවැරදි වෙන්න ඕනනි කියලා අපි කිවවා එකට රාජ්‍යයේ නිලධහරිින් මීට සම්බන්ධ ලධහරිින්න්ගේ කාරවාරයත් නිවැරදි වෙන්න ඕනි කියලා සුරාබදු ද පපර්මන්තතු කියන රාජ්‍යයට ආදායම එකතු කරන ඉතාම වැදගත්ම ට කරන තැන එතකොට අපි මතකයි සුරබද කොමසරිස්වය වර්ශයෙන් කටයුතුරුපු ජයම් ගුණසරේ හ ඉවත් කරලා වෙන කෙනෙකේ තනතුරේ පිහිටවවා. එතකොට අපිට යම්කිසි යහපත් ආකාල් පයහපත් තැනක තියන්න පුළුවන්ද මේ ක්‍රියාවලයේ රජ්‍ය ආන්ත්‍රයත් යම්කිසි විදිමත් තනකට ේතුරින් අරගෙන එන මං තියෙන්නේ මේ කියලා එහෙම දෙයක් හිතන පුළුවන් හම ඔතන කාරණ දෙකක් තියෙන බලන්න ඕනේ.ොමද ස්දූෂිත ක්‍රමයක් කොහොමද කරප් සිිස්ටම එකයක් නිර්මාණය වෙන්නේ. ගට හරි සර්ර අර්ථකතනයක් තියනවා. ඒ තමයි සුළුතරයක් දෙනා විසින් ක්‍රමය දූෂණය කරනවා. සුළුතරයක් දෙනා විසින් සිිස්ටන්ම එක දෂණය කරනවා. දූෂිත ව සිිස්ටම්ම එකක විසින් ෞතරයක් දෙනා දූෂණය කරනවා. හෙමයි යොක යන්නේ සමාජයයක් මේ අපේ ලංකාව වගේ දූෂිත සමාජයක් හැදෙන්නේ. ඔන්නඔය ක්‍රමේයට ලංකාවේ ක්‍රමය දෂණයරන තොරු මෝරු කීප දෙනක්කින්නවා උඩ උද්ඩමස්තර ඉන්න ට්ටිය මේ ක්‍රමය දෂණය කරනවා. ඊට පස්සේ ඒ දූෂිත වූ ක්‍රමය විසිං එකෙන් පල්ලෙහා ඉන්න මේ අපි හැමෝම දූෂණය කරනු උදාහරණයක් විදි. අපි හැමෝම මේ දෂිත කරම කොටස්කාර යෝ තමයි එකෙන්ි ජීවිතෙක් මොකක්හරරි අවස්ථලක ළමෙක්කිස් කොලදාාන තැන දි හරි අආ්ඩු යාතනකි වැඩක් කරගන්න තැන දිහරි ක්කරරි අතමට මොලෝල මොනොහරදයක් ලබාගන්න තැන දිහරි මෙන්න මේ දූෂිත සිිස්ටම්ම පවත්වාගෙන යන්න. අඩු වැඩි වශයෙන් දායක වෙච්චේ හැමෝම තමයි මේ කතා කරන මම මේ කහනා අය මේට කමෙන් කරනයි මේ හැමෝම අඩු වැඩි වශයෙන් දෂිත සිිස්ටම් එකට කොයි හරි වෙලාගක මේ සිිස්ටම්ගේ පංගු කාරයක් වෙච්ච අය රුපියල් රුපියල් දෙදහක් දීලා ට්‍රෆික්්‍රාල් හමිල රුපියල් දෙදහක් අමට මොලෝල රුපියල් දහ අතට හල පැන කියාන්න. ඒ කොටසත් තමයි ඒතකොට අපි හැමෝමයිතිය එක දූෂිත ජාලයකට ඉතිං ඕක කඩනොට ඕ කඩනකොට වැදගත් වෙන්නේ අන්නර්ර උඩ ඉඳං මේ ක්‍රමය දූෂණය කරන සුළු පිරිසට තමයි නීතිය ක්‍රාත්මක විය යුත්තේ ඒ පිරිස පස්ස තමයි පන්නන්ඩ ඕ නෑ ඊට පස්සේ මේ ඒඒ ඒ කට්ටි ඇතුළට ගත්තහම ඒක ඒගොල්ලු පස්සෙ පන්නලා ඇතුළට ගත්තට පස්සේ ක්‍රමය ිෙන්ටික උඩ පිරිසිදුවෙන්න්නට පටන්ගන්න උඩ පිරිසිදුවෙන්න්න පටන්ගන්න කොට යට ටික පිරිසිදුවෙන්න්න අර ක්‍රමය විසින් දූෂණය කරන බහුතර නිවරද ත්‍රැක් එකේ වැඩ කරන්න පටන්ගන්නවා එතකොට ඒගොල්ලු නිලධාරී තත්‍රයේ අයිති වෙන්නේ ඔන්න ඔතෙන්න්ටසාමාන ලංකා නිලධාර ත්‍රය කිය කියනන්නේ ඇතම දේශපාල් නක්තිියන්ට වඩ දූෂිත පිරිසක් පැහැදිියෝ මොකද හේතු දේශපා නක්තිවිය වුදු පහකට එන්නේ ඒ අවුරුදු පහතුළ උපහ ගසාකණ්ඩ පුලුවන් උපරේෙන්ම ගසාකාලා ගෙදරයනවා ගුන්දන්නවා මේ අවුරුදු පහහිෙන් පස්සෙ ඊට පස් දිග දිග දිකරවත් බෝනස්සක නමුතුන් දන්නවා මන්ට යන්්ඩඩ සිද්ධවෙන. තමන් එනවා ඒවගේම යනවා තකොට ඉන්න කාලෙ හොඳට ගහගන්නවා. නිලධාරී තන්ත්‍රය කියන්නේ මොන ආ්ඩාවත් ඒ ගොල්ලො ඉන්නවා. ඒකොලන් අයිඩියයක තමයි දේශපා ලක්ඥියෝ කවරු වාාවගත් අපි දිගටම ඉන්නවා. ඒවගේම දේශපා ලක්ඥියන්ගේ හොරකන් තරම් ඒලධරගේ හොරකම් එන්න නෑ එලියට ඒවකෙන සමාජ කතා කරන්න ඒවා අහුුවන්නෙත්න දේශපාලනක්ය සමහරලර අමු ගොන්න නේල් ය උගහන විදිහට ඒ අරර් බස් මස් බෙල්ල එල්ලගෙන තමයි යුකන්න. එකන සිස්ටොම් එක යන විද්‍යහ තන කොත්තනද හිරෝ තියන තැන් ඒවගින් රින්ගන්න න දේන කාර පටිපාටල සිදරු තිෙන්න කොතනද ක්‍රමවේදේ සිදදුරු තිෙන්නේ කොතනද ඒවැ රිංගන්න කොහොමද ඒව රිංගල මේ අන්තිම වංග ාල අහු නොීන්නෙ කහොමට මේ සියල්ල ගැන ඉතාම පරිසමාප්ත දැනුමක්තියනවා ලංකාවෙන නිලධාරී තන්ත්‍රයටට. එතකොට මේ නිලධාරී තන්ත්‍රයයට ර බූවල් එක් වගේ හැම තැකටම රිංගල තියෙන්නේ. එතකොට මේෙන් කියන්නේ මේ දේශපාලනක්්‍යය සුද්ද කරවා නෙේ නමු දේශපාලනක්ඥෝ කියන්නේ නිලධාරී තන්ත්‍රයට සාපේක්ෂව අහුුවන්න තිීට කඩ වැඩි දේශපාලලක්්‍යයන්. දේශපානක්්‍යයන් අහුවෙන දේශපානක් යන්න සමාජය චෝදනා කරනවා. ශපාලනක්ජංග මනිස්සු දන්නවා දන්න හිදදා ඒගොලු සම්බන්ධෙන් තියන සුපරීක්ෂාකාරීවත් තිකක් වැඩි නිලධාරී තන්ත්‍රය ගැන එහෙම එකක් නෙමේ ඒ ගොල්ලට පුළුවන් තිරේ පිටි පස්සේ ද මොන ආණ්ඩුවාවත් තමන්ගේ මැච්චක ගහගෙනයන්න ඔන්න ඕක කඩා ඉහිරවීම තයි ය ය නිලධාරී තන්ත්‍රේ තියන දූෂණය මැඩ පැවැත්වීම තමයි මේ දූෂණ වංචා මැඩලීම කියන ක්‍රියාවලේ අමාරුබ කොටස මහතු ආණ්ඩුවක් වැඩ කරනවද නැද්ද කියෙන එක ීරණය කරන්න ඒ පිටිස නිලධාරී එකෙන අණ්ඩුව ඇමති ම්ඩලේ මොන තීරණය ගත්තත් මේ තීරණය ඇත්තටම මහපොළුවේ ක්‍රියාපමක වෙනවද නැද්ද කියනකට ඉතාම තීර්‍රාත්මක ලපෑමක් නිලධාරීන්. උන්ට පුළුවන් මොකක් හරි දෙයක් බකල් කරන්න ඕන්නං ඒක කොතනින් හරි බකල් කරන්න. කොත්තනින් හරි ඒ වැඩ සිද්ධ නවෙන තැනට වැඩ කරන්න නිලධාරීන්ට පුළුවන් ලංකා. එහ මේ ගොල් ඕන තනම් කරලාතියෙන. ඇති මොනතීරණ ගත්තාත් ඒ දැමති ගනි ොහම ලස්සන බොම ඩික තිීරුණ නමුත් ක්‍රියාප්මක වෙද්දි එක ක්‍රියපක ක්‍රාප්මක නොවෙන තැනට මේඒක ගෙනට නිලධාරීන්ට පුළුව. ඇති ඒහින්ද තමයි නිලධාරට ලොකු බලයකුත් මේක තියෙන්නේ. ඉතින් ඕක කොහොමද කළමනා කරණය කරගෙන ක්‍රමේ පිරිසිතු කිරීමේ ක්‍රාවලන දැන්ගතු ආන්ඩුව මැන්ඩට්ක මේ ආණ්ඩුවට මිනිස්සු බලයදුන්නේ ක්‍රමය පිරිසිදු කරන්න. වෙන කිසිම්ම දේකට වඩා ඒ මැන්්ඩෙට් එක ප්‍රබලයි ම නිතරම කියන්නේ ආර්ථිකය සම්බන්ධය මට එම ලකු බලාපොරොත්තු නෑ නමුත් මේ දූෂිත ක්‍රමය පිරිිසිදු කිරීම සම්බන්ධය මට බලාපොරොත්තුවක් තියෙනවා ඔඩේ කරන්න හොඳම කට්ටියත් මේ ගොල්ලෝ කියලා මං පුද්ගලිකව හිතනවා මිනිස්සුත් හිතුව ඒක මිනිස්සුත් මංගේිතරන චන්දපුවත්ම රස්සා බලාපොත්තුයෙන් රස්සාාව ගඩ බලාපොත්තුවෙෙන් එවනැස තමන්ට පුද්ගලිකමක්හරරි ප්‍රතිලාබයක් බපොත්තුවෙන් තමන්ගේ චන්ද දුන්න කියලා න්දදුන්න මේ පාදට දූෂිත දේශපාන ක්‍රමය අතුගාල දාණන්ඩයකට ඒ ක්‍රියා වලියදී මෙටම නිලධාරී තන්ත්‍රේට කොහොමද නිලධාරී තන්ත්‍රයේ දූෂණයට වැට බඳින්නේ නිලධාරී තන්ත්‍රය පිළිසිදු කරන්නේ ගැනනි තාම සංකීර්ණ වැඩේ අතගහන්න අනුරගේ ආණ්ඩුවට සිද්ධ වෙනතින ැ තියන දූෂිත ක්‍රමය ීම මේ තියන ත්වය පිරිිසුදු කිරීම අ්ඩුවේ අපේක්ෂාවනං ආණ්ඩුවේේක්ෂාව සාක්ෂාත් කරන්න අරරස්කකගින් ලධාරි තන්තරයයක්ත් ඒ අපේක්ෂාවන් සාක්ෂාත් කරන ාරිතරයක් විය ජුතයි. එක් එක සත්්බාවෙන් කරන්න සත්බාාව කරම නැත්ත කන අලල් හරි කරවන් ට කට දැන් ඔය. ති ්‍රාත්ම කර හර ගේ වශ්‍යතාව යන ද න ී නද. ලුත් පත්වීම ලැබෙනවා අලුත් ස්ථානාවරීම ැබනවා ය රතුර තමයි ාන ේෂය කර පත්වීම ලැ ේ ත් ද්ධ රනවා. ඒය පත්වීමේ දෙපැත්තක් මම දකිනවා එක පැත්තක්තමයි ශාන්‍ය අබේ කර කියැන ලංකාවේ ඉන්න හොදම අපරාධ පරීක්ෂණ සම්බන්ධය ලංකාවේ ඉතාම කීර්තිමත් නාමයක් තියෙන් නිලධාරී එකඒ වගේම හයි ප්‍රොෆයිල් කේස්මමගේ ඒ ඉහල මට්ට මේ කේසස් ගොඩක් හසුරුවල විමර්ශනය කරලා ඒ සම්බන්ධයෙන් අත්දකීම් තියෙන නිලධාරියෙක් එදකොට ඔහුගේ ෘර්තිය මේ භාවයගෙන හුගේ දක්ෂතා ගැන කාටවත් කිසීම ප්‍රශ්නයක් නෑ හු අතීතය ඩිලිව කරලා තියනවා ඔහු ගැන මිනිසු දන්නවා. හොගේ වැඩගැෙන මිනිසු දන්නවා. ඒවගේ ඔහු පරාජපක්ෂරක කාරලේ බරපතල පි පලිගැනීමට ලක්වෙච්ච. ඉතාම අසාධරනු විදිර පිගැනීමට ලක්වෙච් නිලදධරියෙක් ඒකට හේතුව තමයි ඔහ මයි අර යහපානකාේ හයි ප්‍රොෆයිල් කේෙස් ඩිහරියක් විමර්ශනය කළේ හුගේ අති. මේ හින්දා ගෝටාබේ රාජපක්ෂ, ආපු ගමම්ම ඒගොල්ලො කළේ ශාණි අභේෂය කරගේ. පස්සෙ පන්නන්ට පටන් ගත්තා ඒ හින්දා ඉතාම යුක්ති සාගතය විදිහයට අසාධාරණ විදිහයට පලිගැනීමට ලක් වෙච්ච දේශපාලට පලිගැනිී බල විින්දිතෙක් ච නිධාරීක්තමයි ශාණී අභේසය කර කියන්නේ ඔහුට යුක්තිය ඉටිය යුතු එතකොට ඒ අර්ථයෙන් ගත්තා හම ශාණී නැවත පොලිස්සේවයට එකතු කර ගැනීමම එමනැත්තං එහෙම මේ වැඩේ ඔහුට බාරදීමමතකර ය ඔය අලුත් මේ යුනිට්ටගෙන් තමයි මේ මේ ඔය සරහට මේයාන්ඩුවෙන්ගල්ල නොරකක්ලට මයාන්ඩුවෙන් කරනෙන් මේයා්ඩුවට සපූර්යම ිට් ගන්න පුලුවන් වැඩ මංහිතන්න ඒ සිද්ධ වෙන වනං වන්න ඔන්නව අලුත් යුනිට්ට එකේ නේද තකොට එහෙම එකක් තියෙනවා තකො ඒ වැඩ ශාතයට බාර්ධීමම ශානී වැඩට සුසුම් පුද්ගලයා ෘතිය මේ භාාව පත්තේ ඕකට සුසම් පුදගල ගෙන එක ගැන කාටවත් එහෙම මංහිතන්න විවාදයක් තියෙනව කියල නමුත් ඔතන පොඩි පරහක් තියෙනවා ඒ පරහ තමයි දැම් මේ නැවත පොලිස් සේවයට එකතු වෙච්ච ශානී පහුගේ මැතිවරණ කාලේ ජාතික ජනබල වේගේට සහහිදක්වන ඒ පොලිස් නිලධාරයන්ගේ සසාමුහ කිය ප්‍රධාන භූමිකාාවක් නිරූපණය කළලා. එතකොට ඔහු පහුගිය ජනාජපතිවරණ කාලේ දේශපාල ක්‍රියාවලිය තුළ ඔහු හිටිය ඒ ඒ පිහමෝ දන්නවන. එතකොට එහෙම හිටපු කෙන්නෙක් නැවත පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කරගෙන මෙන්න මෙහම යුනිට් එකක් බාර දුන්නට පස්සෙ වෙන්නේ වඩ පුළුවන් දෙයක් තමයි. අර යහපාලන කාලේ FFCඩ එකට ආපු චෝදනාවම මේ ගොල්ලන්නටත් ඉන්නඩ පුුවන්. FCඩකින් විර්ශෂය කරනො එක ෙහිට ට කලින් ආඩු රජ පක්ෂආන්ු හිට හොුට කිවේ මෙන්න අප පෙන් පිගන්නෝ දේශපාල පිගැනීම කරමවා අපි බේර ගනිෝ කියල උන් වන්න වෙන නැෑරටිම්වෙ එකක් හැදුව. වෙන කතන්දරයක් හැදුව. ඒ කතන්දරය හදල ඒක ඉතාම හොඳට සමාජ ඇත කළ. ඒ සමාජගතකිීමේ ප්‍රතිපලයක් විදරතවර නඩු බර් විශාල ප්‍රවාය ති ගෝට ේ ජතිීපතිවන්න්න පුලුවන්ග. දූෂණ වංචාවනට හරිනං දෙදස් පහලවේදි හිරයායතු විශාල පිරිසත් දෙදස් දහ විශස චන්දෙල්ල අපපු පර්මේන්තුටාාව. හේතුව මේ FFCඩ කියන්න දේශපාල නටිටේ එකක් දේශපාලන ූමන අවනින් හදපු එකක් මේ දේශපා ඕමනවනින් හදපු ැකින් කරන්න දේශපාල පලිගැනීම අපිින් අපි හිරේදාන්න. අ අප පිගන් ඕන නිසා එමතුවම හොරගන් කරපු නිසාන්න මේ වගේ වෙන කතන්දරයක් ඒකු නිර්මාය කළලා ඒකට හේතුවක් වඩ කියන්නේ අදාල විමර්ශනවල කිසි ප්‍රගතියක් නැතිවීම හේතුවක් වුණාද නත්තේ වගන්න එහෙම දෙයක් වුණ එක ප්‍රගතියක් නැතිවීම හේතුවක් වුණා ඒ වැඩ කරගන්න බැරවිීම හේතුවක් වනා. අන පත්තෙන් ප්‍රගතියක් නැතිවෙන්ට හේතුවක් වනේ දේශපාලය නිරන්තරෙන් අතපවිම් පටන්ගත මයිත්‍ර පලස ට ලකුණ. ල න් දහස පක්ෂ කත්ව ගන්නන්නේ ඒ මයිත්‍රපල් රටේ ජනාධීපතිකමට වරයා ලොකුණ රනිල් වික්‍රපසිංගත්ත එක් තිබ ක් රනිල් විි්‍රමසිංහට රටේ අගමතිකමට වඩ ලොකුන තම ැර යාු මන්ගේ යාළුිත්‍රය මන්ගේ සයකල්ලෙ ඉන්න බේර ගැීම. එතකොටම කට්ියක් බේර ගමං කට්ටියක් ශේප කරන ගමන් තමකට එ පස්සෙන් පන්නන්න මේ වැඩේ ඇනෑනේ. හෞත් එක් දූරගම බල්ලොත්තක ඩයන් කරන්න බේ ද මේ පරන්න ක් හත්ත එක් ද ක් බල්ලොත්තක දරයන් කරන්නවා ද ක් තර ගන්නන. ර නිල්ට මයිත පාට දන්නට සිද ගොලන් ඒක වශ කරන දශපාලන කැපවීම තිබනේ වැඩ වරයක් කරන්න. මං හිතන්න ුට ඒව නවා කියල ට ප න්න ප ොල යා ේකර ොලගේ ඔක් ම වරු දශක ගානක් පාර ට ප කට්ියේන හහින්දයි රනිලු කියන්නේ ොච්ච ගල පෙ දෙ පැත්ත බද හගත්ට. අවශ්‍ය වෙලාම එක ඇැවිිල් ලැකිනකාගේ අපේක්ෂාව නිිෂ්ඨ කරන යාලු දෙන්නෙ ඉගොල්ලන්ගේ එල්ලිය කරන එක නිකා පොඩ රඟක පෑමක්න එක පොඩි අර වේදිකානාට්‍යේ නිගං වේදිකා නාට්‍ය එක නලුව දෙන්නෙ අ මනම කුමාරය වැදිරජ වේදිිකා උඩ ගහගන්නවා න ේදිකාරටි වරාව නම කුමර දිරජ එකට කියල ො ේදිකා පිටි පස්සේ ඒගේ මේ එකක්න කරදයන් ඉති ඒහින්ද ඔය ප්‍රශ්න හිද තමයි ඒ දේබල් සිද්ධ වූ නැත්තේ. ග හරිට කරන්න බැරිවුණේ ඒවාගේ මේඒ ප්‍රතිඵලයක් විදිහට ඒක ක්‍රෙඩිබිටේ එකේ විශ්වස ාවේ පාපදි පලද අවසානයේ හිරේයන්ඩ හිටපු සෙට්ට එකක් දියවන්නාවටාවේ ඔන්න ඕක සමය ප්‍රතිඵලයක් විදිහට. එතකොට FFCඩ එරහිව ගොඩනගපු ඔන්න ඔය කතන්දරයම මෙයාලුත් යුනිට් එකටත් ඕන්නන් අරිකැන නිවාර හොරුට එකක් ින්වල්ලංකාම් හිරයයායුතු හරු ඉන්නවේලේ ය හොරුට මන්ගේ ගැල වෙනුවෙන් ගේන්න පුළුවන් අර ශානික පහුගිය කාල පොලිටිකල් කතන්දරම ශානික දේශාන ැදිහත්ව පහුගිය කාල ඒක උළුප්පල දක්වල. එතකොට මමහිතන්නේ මාලිමාවට මෙහෙම සැලසුමක් තිබුණා නං ශානිග අත්තට මේ වැඩේ බාර දෙන්න අටෙන්ට ගාවගන්න නැතුව ඉන්ඩ තිබ්බා අන්න ඒ වැඩේ නොකළ යුතුව තිබුණා. එහෙනම් මේ වැඩේ කිසි ප්‍රශ්නයක් නැතුව මේක කර කිසිම කාටවත් ඇඟිල්ල දිගු කරන්න බැරිවෙන විදිහට. මේ වැඩේ ඉවරයක් කරන්න පුළුවන් හැකිාව ලැබෙනවා මන්න ල ම තුල දැ ප දේ පා ප්‍ර්නයක් පුලුව දේශපල් ප්‍රශ් ඕනකර ගන්න පුලුව කවරු හරි හට එක් නැති පුද්ගලයා පස්සෙන් ඔය අලුත් මේ පොලිසියුට්ක පන්නට පටන් ගත්තු ක්ෂේන පුද්ගලට කියන්න පුුවන් මේ ශාය ේක ල දේශපා නාව කර ක් කිය. නි ේයකට කොච්ර ීමති තිහයක් තිබුණත් ඉතියන්නේ නිසා මං හිතනවා ඒගොල්ලො කරගත්ත එක වැරද්දක් තමයි මාලිමාව ශානිව අර දේශපාලල වේදිකාවට ගෙනාපු එක පත්‍රවිධාමුදා පොලිස් සාමහකයට ගෙනාපු එක අන්නේ ඒ වැඩේ නොකල යුතුව තිබුණ හෙම නැත්තං වෙන විදි වෙන ක්‍රමවේදයක් මන්දන්න ඇතියෙනවද කියලා වෙන ක්‍රමවේදයක් නිර්මාණය කරගත යුතුව තිබනාා ශානකයේ විශේෂක්්‍ය භාවය ජානගේ වෘත්තිය මේ භාාවය මෙන්න මේ වැඩට එක තුකරගන්න ඔහු නැවත පොලස්සේවට අර අ ප්‍රශ් නිසා නැවත පොලිසේව තුරගන්න ැතු මගේ ඊටඩා ඊට වඩා මක ඊට වඩ ොඩක් ලෙසි මාලිමමාට ක්සේරලො බුණ මන් දිදනව කිය සමමාජ ගොඩක් අට තෙම තක්සේවුලක් තිබුණන නන්තිම කාලෙ එතකොට ඒගොල්ල තමන් දින බව දන්නව න්නං තමන්ට මේ එන්න බව තේරෙනවා නං තමන්ට මේක එන්නන්නේ හොරුුවල්ලන්න කියන එක එකන ඒ නවර මේ ප්‍රබලම කොටස වෙන්නේ හොුවැල්ලි කියන එකක දන්නවා නං ඒක කරන හොදම අනුස්්‍යයක් චානයගේේ සේකර කෙලා දන්නවාන්නන් ඒ වැඩ එහුට බාධදනවාගේ අදහස කලගින්නම් තිබුණ නං ඔහු අතෙන්ට ගාවගන්නතු හිටියන කිසි අද ලළදක්නතු කාටව අැගිල දි කර බැවනිදීම මේ වැේ ඉවරන තිබුණු දැන් ්‍රष්ට දෙනව ොලු කලමना करने කරගती යුතු किේ නමුත් අපි රස්සකට මතකත කතා කලා මේ දෂ्यතදේශපාරනත් අතුගා දම්මන එකමහා ජාදග ජनපල वेगाඩුවේ අभි ප්‍රායනම් मමතිරණයට කली නොවने කරන්නේ कि සේද කියන එක ගැන යම් किसी අදහසක් සමාජගත කළ යුතුයි होඒ ක්‍රියियाාවर ता दूराක टක සිद्धධ වෙලා තියෙන වා මදක දේශපාලන හේතුන් මතා යටක साතිබූ අපराාදය හතා ाइ හथ ओपन करने කියලා नहीं යසාම අමා පො එකට ඒ එක හරි එතකොට ඒ වගේ දැක්දන් ඉස්සරහට යනවා අපේවනි දොඒ කාරණ දෙකක් තියෙන එකක් තමයි මෙආණ්ඩුව විසින් අලුතෙන් විමර්ශනය කරලා නඩු පවරලා ඒ වර්දරුවන අත් අඩන් ගොටට නීතිය ක්‍රියාත්මකිරීම එලිමෙන්ට එක එක පැත්තත් ඒ වගේ දැනටත් ක්‍රියාපමක වෙන නඩු එ දැනටත් ක්‍රියාප්නක වෙන විමර්ශන යට ගහලා තියෙන විර්ශන පාපිස්සියට හංගල තියෙන විමර්ශයට එලියට අරගෙන ඒවා අර නීතිය ක්‍රියාත්ම කිරීමේ යාන්ත්‍රනය ඇතුළට දාලා ඉක්මනට ඒවා ඇත් අවසානයක් දැකීම ඔන්න ඔය දෙකම එක සමාන වේට්ට එකකින් එක සමාන බරකින් යුතුව ක්‍රියාපක විය යුතුයි හොරුවල්ලන වැේ සාර්ථක වෙන උදාහරණයක් ද අපපිදන්නවා ඇමති කෙනෙකොට අල්ලස් කොමිකින් කාශත් දෙන්න කිව්වාම එදාටම හරියටම බල ඇමතිට නයක්ගානඒම වෙනවානේ. අන්න ඕකට ඔය විදිිය දමයි යෝවා පස්සරන එදාටම නයග ගහන. එක නනායවුනත් ඒක බල හරිියයට නිව් බලදම නෑාවුණ දස්්ට කර යෙන්නේ. අන්න ූුවන්තැම මේ ක්‍රියාවලිය විහිල්ුවක් . කොට දැන් දැන් අන්න ඒ සිද්ධවෙන්න ඇතුව. ඔය පරීක්ෂණ බලපෑම්බලින් තුර. ද දනටත් සිද්ධන විමර්ශන බලපෑම්බලින් තොරව කරගෙන යන්න. අවස්ථාව ලැබිලා තියෙනවා ඉති ඔය ඔය දෙකම එකපාර කරන්න වෙනවා හොරුුවල්ලන වැඩේ හරියට කරන්න නමුත් අපයට කලින් කතා කරපු මොහොතට සාපේක්ෂව මේ වෙනකොට යම් කිසි ප්‍රගතියක් අරගෙන තියෙනවා ඔය හරුල්ලන වැඩේ දී ඒක සතුටුවන්න පුළුවන් දෙයක් ඒ ප්‍රගතිය ප්‍රමාණවදේ නැද්ද කියනක ගැන කෙනෙකොට වාදා කරන්න පුළුවන් නමුත් මහිතනවා යම් කිසි දෙයක් දැන් තියෙනවා කියලා මොනව අහර දේවල් ික් වෙනවා දැම් පේනවා තව කින්කින්ම துனுකින් රිම් කන්න පුළුවවැடி කොතට ගල්ලන්න மද இலங்க மாතෘකාාවට මේ සජබේ කතந்த ි කතාக்கலாம் නමුත් දீර්ග අපි සජபයේ මේ සිද්ධ වෙන මකද දෙක විපාර්යාසයක குුත්த்திම ඒක அලකලංචයක්ත නද මේ කඩා වැටීම මේ තිිරීම මෙ திදදராයාම ගැන කතා කරන්න අවශ්‍යයි මට ඉතාම මේ ලක් තියෙනවා දැ සජභය තුළත් ඉන්නවන රසික දේශපාලනය වෙනුවෙන් හැක්කියාවන් තියන කුස්සලතාවන් තියෙන තරුණ පිරිසක් සජභය වටා එකත වෙලා තියෙනවා. ඔවුන්ගේ අනාගතය කොතර නවතීද මේ මහමැතිවරණින් පස්සේ අපි එතැට එන්න කලින් අපි මුල පටන්ගව මර හිතිච්ච දෙයක් ඒ එක ගන හි සමග ජන බලවේගේ ඇතරම සිද්ුවන නිිය ගිකන්දක් පුරණාව වගේ වැඩක් තමයි සිද්ධ වෙන්නේ එකන්නේ සමග ජන බලවේගේ කාදනය පටන්ගත්තේ. අදඊයේ නෙවේ කාලයක් තිස්සේ වෙමින් තිබුණු කාදනයක් ඒ පක්ෂ ඇතුළි තිබුණේ එක මුලදදිම ගත්තා මේ පක්ෂය ගොලට ඒගොල්න්න මුල දම්ම මුල දමතින උපති දෝෂය තමයි සමග ජනබලවේගේ ඒක කිසියම් ජාතික සාමාජය හේතුවක් වෙනුවෙන් නිර්මාණය වුණු පක්ෂයක් නෙවේ සමග ජනබලවේගේ හැමදාම කතා කළේ හරීම පටු හරිමල් බොහොම සීමා සහිතයක් තමයි ඒගොල්න්ගේ අරමුණ විදිහට එලියට ප්‍රකාශ වන්නේ සජි ප්‍රේමදස ජනාධීපති කිරීම ප්‍රේමදාස යුගයක් නැවත ගෙනේම ඔච්චරයි. ඕක සමාජය හේතුවක් නෙමේ අතිශයින්ම පුද්ගල බද්ධ හේතුවා. අතිශෙන්ම පුද්ගල බද්ධ හේතුවක් ජාතික සමාජය හේතුවක් නම උදාහරණැතිට රාජපක්ෂලා කිය කිවමකක්දකාල රට වෙනුවෙන් අපිවගේන්න රට රැකගඩ් නෑ අපේ හාමුදුරන් මේ රට ජාතියාගම බේරගන්න ති නම්ති අවස්ථාවයක කියතම ගොල්ලොකිව්වේ අන්න එක ජා අපි එකනුවඩ පුළුවන් නොමුත් ඒක ජාතික සමාජයේ හේතුවක්. නිසුන්ටේඒ ව්‍යාපෘතියට එකතු ට තරම් ප්‍රබල හේතුවවා Nපප ොක්ද කිවේ මේ පට්ටපල් හොරුටි එකක් මේ ක්‍රමය විනාස කරලා මේ පාදර දේශපාලන ක්‍රමයක් තියෙන මෙන්න මේක අතුගාලදාලා ඉවරයක් කරන්න අපිට බලය දෙන්න. අන්න හොඳ පාදර දේශපාල ඉවත් කිරීම හොඳ ජාතිකා සමාජය හේතුවක්. ර ලික්‍රමසික මොකද කිවේ රයි ලික්්‍රමසික මේ පාර වැරදිලලා ෙන්ට පු කියවුණේ නමුත් රනිල් කිරදත් ගෙනාව මේ ආර්ථකය මේ වෙලා ඉතාම තිගුට්‍රනාත්පක ැනක තියෙන්නේ මේ කිසිීම. ්ඩක්කත් ගස්ස ගන්න හොඳන මේ වැඩේ හිදා මේක මේ පිල්ල ගියනත්ං ආපහු පර ගැස් පෝලිින්ක් තෙල් පෝලිග ලයිට් කැපිිය නවා හිද මේක නං අවු කරගන්නතු අපිට මේ ආර්ථිකය පවත්තුවා ගන්න චන්ද දෙන්න අන්න නැවත ජාතිහා සමාජිය හේතුවා ඔම තමයි ඕතමයි ජාතික හා සමාජය හේතු සමාජයක් බලමුළු ගන්නවන්න පුළුවන් දේශපාල ව්‍යාපතියක් වටා සමකි ජන බලවේකය එපක්ෂය නිර්මාණය කරපු දවස්සේ ඉඳං ජාතිකහා සමාජිය හේතුවක් නිර්මාණය කළේ නැහැ දේශපාලනය කරන්න. යඋදාානකර මං සග ජනවලේ පටන්ග කා ෝක හිටියන එක හිට මාසෙ වුද්දක් විතර ංෝක හිටිය දස් විසේ අගෝස්තු සත මං අයින්ගනේ කයින්ගවෙන්න කලින් මරමගම ජුනිතිහ. මෙන්න මේ කාරණය මං සජිතය ඉමෙල්ල ගදදාා කිවන්න මේ ප්‍රශ්නය තියෙනවා. මේ ප්‍රශ්න තියමගේ මල කොට සම ල ස්බුකේ දම්මහකර කමටක ත්තරක් දිග ම දමේට ේචනය මංගේ කාලය ුව නැතිගේ ැහවා කවරු එක කැහවා ලංකව මෙන්න මේ කියලා තියෙන අහවල් දිනේ මේක කියලා හරියට මාසෙක මට තේරුණොට පස්සේ මේ කිවුවට වැඩක් නෑ මොටම කියන එක තේරෙන්ෙන්න තුවා ම අංවෙලා මක වැඩක් බලාගෙන මගේ පාඩු හිටිය තට හිද මේක මේ අලුතෙන්ගේන විේජනයක්වත් මේ එක පාටම අපපු විේජනයක් වත් නෙේ දෙදස් විසිියේ ජූන තිය මට පබදගදිව ලෙකම ඇයුගේේ අද දෙදස් විසි අත්තරේ ඔක්ටෝම්බර් තාම ඒඒ වෙනුවෙන් ගෙවන්ඩ පුළුවන් උපරිමිලක්ගෙවෙලා ජනදිවිතිවරණයත් පැරදිලා මහමැතිවර්ණයත් අයිතිහාසික නෑමක් අබියහද ඉන්න වෙලාව තමයි මං ගැනෙ අයි තිහාස ගතව වෙන නෑමක් මහමැති වර්ණයත් නානවා ය කියන ොෙත් නැතිටට පරිදිනවා ඒක අයයි කතා දෙගක් නෑ කොරි කතන්ද රටාවත්. ඔන්නඔයි ජාතික හේතුවක් සමාජයේ හේතුවක් නිර්මාණය කරගඩ බැරිවීම තමයි සමග ජනබලවේගේ තියෙන උත්පත්ති දෝෂය උත්පත්ති දෝෂය එතකොට ඒ උත්පත්ති දෝෂය හින්දා සමග ජන බලවේගට බැරිවෙනවා අර තාම ප්‍රේමදාස යුගය ගැන මතක් කර කර අනේ ප්‍රේමදාස මහත්ත්‍යයාගේ කිය චන්ද දෙන අර සාම්ප්‍රදායක එක්සත් ජාතික පාක්ෂිකය ඇරෙන්ඩ කැපුවත් කොල කියන අර ඉතාම වඳවෙමින් යන ශියවිමංයන සත්ත කොට්ටාශය ඇරෙන්න්න ව අලුත් පිරිසක් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය තුළට අන්තර්ග්‍රහණය කරගන්න සමගජන බලවේගට බැරිවෙලා තියෙනවා. ඉතිහාසේ කවදාව. ඒ නිසා තමයි දෙ දහනවේ චන්ද ලක්ෂ පනස් පහක් ලැබුවා නං ඒ දෙදස් විසිහතරේ. න්ද ලක්ෂ හතලස් තුන බවට පත්වෙන්නේ මිල්ියන අ දශම තුනකින් විතර තමන්ගේ චන්ද පදනම දිය කර ගන්නේ ඕක ප්‍රතිඵලයක් විදිහට එකන අලුතැන් එක චන්දයක් එකතු වෙන්නේ නෑ තියෙන චන්ද ටිකෙන් ටික අඩුවව යන මොකදේහතු මිනිස්ස මෑරනවානේ ප්‍රමුදාස සමත්තායගිහිතා කිය චන්ද දෙනය ලංකාවේ දැන්ගුලු යස්කතයි නෑ දෙකන් ප්‍රේමදදා සමත්‍ය මරණකොට අනුතුනේ මයි පලවෙනිද අවුරදු දහටක් විච්ච කෙනෙක් අද කියෙන අවු එත ගැන අු අඩු වශයෙන් හැත්ත පහහි පපදිච්ච කෙන අදයාගේ වයස කියද. හැත්ත පය තිචගෙන අදරුම වශෙන් අවරතු පණහයි අවරුදු පනහාකට ගිට්ටුව. ට ඒය අවරත් දහටයිරන්නේ රවර හට ගැන දේශපාලනයග ලොකු දැු තෙරමතියන වයිසකුත් මේේ. එතකොට අඩුපගාන ඒ කාලේ දේශපාලනය ගැන ොක්හර අවබෝධයක් තියෙන කෙනෙ මේ මෙ වන කොට ජීවිතය සදාසාම ලැම්බි. එකොට මේ ගොල්ලෝ ටිකෙන්ටික ටිකෙන්ටික අත්මිය යනවා. චන්දපදනුවෙන් අයි වෙන ලංකාේ අලුතෙන්ගන කාටවත් න ප්‍රමදාසි යුගයේ ගැන මෙමලෝදයක් අදාළ නෑ සජද් ජනතිපති කිරීම කළට අදාල න සජද ජනාධිපති කිරීම වැදගත් වන්න සජිත්ත සජිදි පවුල ට ය යාලු විත්‍රටිකටයි එයා පුද්ගලිකෝ දන්නයටයි විතරයි වෙන කාටවත් සජිත් ජනාධිපති කිරීම කියන වැඩේ අදාළ නෑ එක ජාතික හෝ සමාජයේ හේතුවක් නෙවෙේ ඔන්න ජාතික හෝ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් ජාතික හෝ සමාජයේ හේතුවක් නිර්මාණය කරගන්න බැරවීම තමයි සමඟ ජන්න බලවේග තියෙන ලොකුම සහ ප්‍රධානම දෝෂය ඉම අවුල එතකොට ඔ රසික දැංග සජි ප්‍රේම දස කයන්න පොහොට්ටුව ඉතාම දැඩිලෙස විවේශචනය කරපු පුද්ගලෙක් නෑ තකොට ඔය ජාතිකසා සමාජයේ හේතුවක් කියන තැන තමයි මුලදී හෝටු නිර්මාණය විදී අම්කිසි අදහසක්දදිිපට අපි පස්ස දැක්කන ඒ එකත්ම්පූර්ණ පවුලක් කටය එකතුරළු පුද්ගල කටයකතුර දේශපාන පක්ෂන් ආ්ඩු බල ති හොට්ටු අද වෙත්තිී තිබ තැකත් හවාගැන්න ැරු නැතිත වෙලාග හි යෙනවා. ඔය සරල අර්ථය තේරුම්ගන්න බැරිද. ඒකම නෙවෙයිද සජබිටත් වෙමින් යන්නන්නේ එතන සම්බන්ධයක් නැද්දමකක්ව සංධත්මක ව සධනය ගත්ත හම සංසන්ධනය කරලා ගත්තහම. සජිත් ප්‍රේමදස පොටුව ඒේචන කිරීම න මේ රජපක්ෂලා විවේචනය කිරීම කාරණයදී සජිත් ප්‍රමදස දෙදස් විශස වෙනකන් රාජපක්ෂල බලටවදස් පහ දෙදස් පහහිඳන් දෙදස් විශස වෙනකං රාජපක්ෂලා රාජපක්ෂ විරෝධය කන තැ දිවන්න බොහම ඇල්මරු දියාව ප්‍රතිපතියක තමයි සජි ප්‍රේමදස හිටියේ කෙර සජි ප්‍රේමදස කවදාත්ම රජපක්ෂලාගේ ප්‍රබල විවේශකය කුණ එන්නේ. දශපාලනයේ ජාතික දේශපාලන එයා හැමදාම ෆෝකස් කලේ මේ දෙදස් ධානම ජනාධපතතිය අපපේක්ෂකය වමෙනකං එයාගේ ෆෝකස් එක තුන්නේේ තිබුණේ එයාගේ සුබසාධන වැඩනේද බඩුබෙදීම පරි්‍යාග කිරීම හමත්නන් නිම ඇමති කෙනෙක් විට උදාගම් මර ගෙවල් හදපු එක. ඒවාගේ දේවාල්ටිකක් තම එයාගේ ප්‍රධාන ෆෝකස් එකක වුණේ ඒයාගේ ෆෝකස්ේ කවදාත්ම ජාතික දේශපාලනයට අදාළ කරුවලට මැදිහත් වුණේ නෑ සිවිල් සමාජයට බලපාන කරුණුවටය මැදිහත් වනේ නෑ. කිසිම ජාතික දේශපාලයට අදාළ කාරයක් සම්බන්ධෙන් එයා ගත්ත රැඩිකල් ස්ථාවරයක් නෑ. ආර්ථිකය සම්බන්ධෙන් මේවා විවස්ථ සංශෝදන සම්බන්ධයා බලය වෙද හැරම සම්බන්ධෙන්වාම කිසිම දෙයක් ගැන ගත්ත ප්‍රබල ආස්ථාරයක් නෑ. එයාගේ දේශපාලන හැමදාම ඉතාම පොඩි පටු සීමාවකට තමයි කොටුුණේ. ඔන්නඔේ පටුකම ඔන්නඔ සීම සහිත බව ලොකු හේතුවක් වෙනවා සමඟජන බලවේගට, ජාතික හෝ සමාජය අරමුණක් නිර්මාණය කර ගැනීම හිදි පවා සජිත් ලකු ලයිබිලිටි එකක් වෙන. හේතු සජිි දේශපාලන තුළ එහෙම එහෙම නැරටව එකක් නිර්ණය කරන්න අවශ්‍ය කෙන ගෙදර ටි එකය කරලන. එකගන සජි ප්‍රම දස ම් චිකනෙ කියන්න කාල Tවවිඩ බෙට් එක ඇැවිලන දැම් ඩ බෙට් එක කරන්න කතාවෙලාට දැන්ඩිබෙට්ෙන් ගැන්න කතා කරන නුරත්තක් කඩිබෙට් කනෙ මේ මතකතම යාට මතක නැතු ඇති මට මතක ඊහිට වඩ. මට මතක කාලේ ඔන්න මට අමතක කාලේ ද මට්න දාහන ද මුලින් පාලිමෙන්ටතුර දදාහ හරි දෙගට බිට අවුතු සිහතරක කලේ අනරල සජිත්ල සාගරල ඔක්කොම එකට තමයි පාලමෙන්න්ත ුටාව ඒකාලේ මෙහට දේශපාලනය හොඳ මතකයි මගේ මතකය තුළ නම් මගේ මතකය තුළනං සජිත් කපදාවත්ටීව එක ඩිබෙට් එකට ඇවිල්ල නෑ ඒල තිබන්නේ රත්වූවිරා රාමේමගේකේ තිබන්නේ ඩිබේ ජනහන්ඩ එමකේ ඩිබෙට තිබන්නේ කිීමම ිබෙට් එක ම සජිත්ත දෙකන මත්‍රගෙනෙක් කාලෙත් මන්ත්‍රී කෙනෙක් කාලෙත් එහෙම වැරදිනම් මට YouTubeු එකින් හරි අර ටේප් එකකින් හරි ඒවන්න මමනන් දැකල නෑ හේතුව එයා ඒව ගැන ෆෝකස් කලේ නෑ එයා ෆෝකස් කළේ වෙන පැත්ක් ගැන එතකොට මේ සියල්ලම ලොකු හේතුවක් වෙනවා සජිත්්‍ය මේ වෙලාවේ මේ ඔහු මේ මොහොතේ මුහුණ දෙන මේ ක්සිිස්ටෙන්න්ශල් ප්‍රස්්ට නිර්මාණය වෙන්ඩ එතකොට ඒහිද මේ දේශපාල අර්ථයෙන්ගත්තාහන්න ක් ද සමග ජන ලවේගේ දුරලල්කක් වෙනම කතා කරම් න දශපාලන අර්ථයෙන් ගත්තහම සමග ජන බලවේගට පැවැත්මක් මේ මොත්තේ නැතිවෙන්න. ඒවගේම සග ජනබලවේගේ චන්දපදනම ඉලක්ෂන් සයිකස් දෙකතිී දරුණු විදිහයට පෝදාපාලුවන්න. ලොක අලුත් චන්ද එකතු නොවෙන්න. අලුත් චන්ද එකතු නොවෙන්න. ජනතා ආකර්ශණය නැතිවෙන්න. මිනිස්සුන්ට සමග ජනබලවේගේ අදාල නොවෙන්න. ලොකුම හේතුව මෙන්න මේ සමග ජනබලවේගේ තියෙන මේ උපත්තිය ඉඳන් අරගෙන එන ඒ මූලික දෝෂය ඒ මූලික දෝෂය නිවැරදි කරන්න බැහැ කොච්ච හමාව තිබත් සජිත්ත හූමාව තිබත්යක නිවැරදිති කරන්න නිවැරදි කරන්න බෑ හේතුව ඔහු ගේන මේ බැගේජ්ජකේ ප්‍රශ්නය. ඒගේ ඔ හු සම්බදග මුල ඉදම තිබො නොය අවුල නිසා. එතකොට ඒ එක හේතුවක් සමග ජන බලවේගේ කියන පක්ෂයට පැවැත්මක් නැතිවෙන්න. එක මේ අර්බු දෙක පැත්ක්. ැ තාාවපැත් තක්තියෙනවා ඒ තමයි සමග්‍ය ජන්න බලවේගිය කියන්නේ විධිමත් පක්ෂ යන්ත්‍රණයක් නිර්මාණය කරගන්න බැරිවෙච්ච විධමත් පක්ෂ ආකෘතියක් නිර්මාණය කරග්ඩ බැරිවෙච්ච මරිටොක්‍රසියකක් තමන්ගේ අධ්‍ය අභ්‍යන්තය නිර්මාණය කරගණඩ බැරිවෙච්ච ගජ මවිතුරෝ ඉපදනෙක් එකතු වෙලා කිචන් කැබිනට් එකක් විදියට තීරණ ගන්න විධිමත් යාන්ත්‍රන විධමත් අනතුරු වගේ දේවල් සියල්ල විහිලුවට ලක්වේ කරගත්ත ක්යක් කෙලිම් මේක සහචර කල්ලියක්. කල්ලියක්ඒක පක්ෂයක් නෙවේ පක්ෂ රජිට්‍රේෂන වෙති බට එක කල්ලියයක් ඒ ඇතුර න කල්ලියයක් එක ඇතුර තිරණ ගන්න සජිදගේ පුද්ගලිකව ඉතාම හිතවත් යාලූ ඒගොල් අටම මනිස්සු ප්‍රශ්න කියන්නේ ඒගොලො තම අසන් තිීර ගන්න නොමේශන් දෙන්න කටද කියලා. එ එම ගේමයක් එතැන වෙන්නේ ො ක්ෂ හල ක හිට හල සි ක් මහලෙකමට කතා ම න ප්‍රශ ො රු ද කියල. මක මොන ැද්ජාගත්දෙක් මහලකමට පක්ෂ පක්ෂ මහේ කබදර ිල්විෙන් ිල්ට තාගල ිල්වෙන් සිල්වට ායිනතුෝ කෙලිින් කියන්න පුළුව යෝන දයක් ිල්මෙන් සිල්වට අනුර දිසානාකක් තැත්තටම අයියේ කියන කතාර න ටිල්වෙන්න්ට තිීරුණණගන්නඩ පුුව. නාම යෝජනාදන දසම්න්ධී ටිල්වින්ගේ තීරනේ මත ගොල්න්ගේ මන්ඩලේ තීරණ වසාන ීරනේ ටිල්වින් මොනතීරණ ගත යායටට පක්ෂ නිල තනතුරක්තියෙන එත් ප්‍රධානලේකක් මහලේකක් ඒ තනතුරත් එක්කෙන බලය තමයි ටිල්වින්ගේ බලය න තනතුරත්ක් ැදච බලය ටිල්වින්ගේ ල ටිල්වින්ට අනුොත්ක් වන යාලුමක ේ අය කරන්න සමග ජන ලවගේ තීර ගන්නයි. උන්ට තනතුරෙන් කිසි බල නෑහැ තනතුරොත් නෑ. තනතුරත් එක් කියන නිලා දරාවල ඇතුර බලක්න එකකලට බලය ඩිරයිම් වය කොරද සජිත්තක් තියන පුත්්ලක යාලුමින්. හම පක්ෂය දුවන්ඩ පුලුවන්ද. ඉති කවද ඔය අතරට පිළිගන්නේ මඟ පිළිගන්න ඉන්නර කොන්ද පන නැති නිවට නිියලු සෙට්ට එක නමුත් සාමාන්‍යෙන් ආත්මගෞරවයක් තියන මිනිහෙත් ඔහොම තනක දශාලය කරන්න තරුණට න තරකට අවක් ල ේු ප්‍ර්ිකතිය. මුත් දේස්ටයෝ පාර්ලමේතු හිටපු කටිය දේශාල්ලගැනම පම්පෝර්ගාන කට්ටිය නද තමන්ගේ උගත්කං ගැන විහමතමේ තමන්ගේ උගත්කම් ගැන තමන්ගේ විෘතිය වේදීකම් ගැන කතා කරන හරුශලා යිරාන්ලාගේ බැංකෝල ප්‍රානතතු හොබෝපු විට පුදගලි අතරට ප්‍රධාර්තෘ හොබෝපු සමාජය ගරු කරන කට්ටිය. ලජනද කලිසම කැක හොමතැනකද. නදහිම අපම ගෞරවේ කම්ප්‍රමයිස් කරනවානි මනිහපුට කම්ප්‍රමයිස් කරන්න තමන්ගේ අප ගෞව කම්්‍රමයිස්කරගතට පස්ස. මග හෙලුවෙන් අධරජාගේ තමයි වඩා ඉදි අන්න ඔය ප්‍රශ්නය මේ ඒගොල්ලන්ගේ විදිිමත් පක්ෂයක් නිර්මාණය කර ගණ්ඩ බැරිවීම විදිිමත් පක්ෂ ආකෘතියක් නිර්මාණය කරගණඩ බැරිවීමමත් සමග ජන බලවේගේ මේ මොතේ හුණ දෙන අරබුදයට ලොක හේතුවක්. එතකොට ගොල්ලන්ගේ පුද්ගලික බල කදර ඇතුළ තමයි තීරණ ගන්නන්නේ ත පුද්ගලක වලකන්ඳුරු තමයි වඩා ප්‍රමල පක්ෂ ආන්ත්‍රයටට වඩා විර පක්ෂය. රසික දැ ඔය කියන විදිහට. ඔය අගාදීන් සජබේට සජභය විදිහට ගොඩ වෙලා ගමනක් යැනවනං කරන්න තියන්නේෙ එක්කෝ. සජිත් ප්‍රේමදස ගෙන සාධක සජබයෙන් නිවත් කර ගන්න ඕන. එහම නැත්නං ඔය තියෙන කිෂන් කැබිණුට්ට ඒආන්ත්‍රණය මෙතැරින් ගලවලා ඉංකරගන්න ඕන. එහෙම නැත්නම් ඒක තේරන මිනිස්සු මේ දෙක ැවෙන්න්න ඕන තේරෙන නිසු සජපයෙන් ල සම්මග ජන ලවේගේට සජිදගෙන් ගැලවෙන්න බැහ. ඒකට හේතුව තමයි සමග ජන බලවේගේ කියන්නේ සජිත්ම තමයි.ගැන සජද්ග්‍ය තමයි ගෙදර. අනිත් අය නිකන් ගෙර ඉන්න බෝඩින් කාරයෝ ටික එකන. සාමාන්‍ය විදිමත් පක්ෂයක් තිබුණ නැන්නේ ඒ පක්ෂේටේරහි රෝට කරන්න ලගේ පක්ෂයඇතුලෙන් පක්ෂ ටෙහිව කරල්ලක් පක්ෂණනායකත්ත කරලක්ග හල අලුත් නායක ගේ්ඩ පුළුවන්ඒ විදිමත් පක්ෂයක් තිබුණන් නම් දැ මේ මේක විදිවත් පක්ෂයක් නෙමේ මේක සජිත්ගේ ගෙදර ඒඒ සම්පූර්ණම සජිත්ගේ පුද්ගලික මේ දේශපාල ්‍යාපතුතිය වෙනවුව මය පක්ෂ හද තින සගජන බල වගේ ෆිසිකට ගියත් එලිය හල තියන සජිදග පින්තුර ලොක්ගුවට

සමග ජන ලවේගේ සම්පූර් වැඩේීම රැදිල තින සජි පුද්ගල ප්‍රතිරූපයක්ත්ක් එතකොට සමග ජනබලවේගේට සජිද්ගෙන් තුරවත් සජිත් සමග ජනබලවේගෙන් තුරුවත් පවැත්මක් නෑ අනිත් අයි ඒ එක ඇතුළ ඉන්න බෝඩිंग කාරයෝට එක මයි වට බෝඩිंग රයයට ැ ෙදර ඔප්පු මාරු කරන්න බෝඩිින් රයයට ෑ ෙදරායිතියඒක් කෙන පුුවෙන් තවගෙනපුර පවරන්න බෝඩි කාරයට කරන්න පුළුවන්දේ තම යකු ෙනගේ හිල්ල කොයි හරි පැල්කොට හර අටවැ ගන්නේ එක එතකොට සමග ජනබලවේගේ සජිත්. ජලනි හුවර සජිත්ගේ තා පුද්ගලි හිතවතුන් දෙතුන් දෙන අඇරඩ අනිත් හැම දෙෙනම බෝඩිං කාරයෝ. බෝඩිින් කාය ල බෝඩිමටඉන්නේ බෝඩිින්ක් වෙලායින්න බෝඩිං කාරයෝටකට ගදර අයිතිකාරයල වන්න බැත්තටම බෝඩිින් කාරයන්ට පුුවන් ඕන මගුණක් කරගින් ඕන කුදයක් උම ගනින් කියලා එතනින්ගේ බෝඩිමෙන් අයින් වෙලායන්න ත් ඒක වෙන්නන්නේට ඒ අවුල තියෙන තාක්කල් ඔය සමග ජන බලවේගේ ඔයයි කියින් ප්‍රශ්න ප්‍රශ්ට උත්ර ැන එක පුද්ලකුගේ දේශපල අරමුණර මේ පක්ෂය වටා එකතුලලා න්න නව තත්ව තරුම් අරගෙනත් ඉන්න වනම් පිරිසක් එලියට නොයා ඉන්න එලියට ඇවිල්ලා යන්න තැනක් නැති නිසාද. ො ට කල තැන නැති පුද්ගලක මතක අදහස් බදාගන්න පේ ල න මක කලින් හිට පිද මතර ම ේගල්ලන්ගේ නික් තියෙන අදහස තබයි. මේ ඒකොල්ලට තියෙන ප්‍රශ්නයක් මේ මෙතනින් ගෙලවිලා දැ ගල්ලට තේරෙනවා. දෙැ බිම්මට්ට මේ ගොල්ලඟ චන්දපදනම කියලගත්තිෙනවා මේ බිම්මට මේ ජන්දපදනට දැ මොනුවවෙේද හැමුණත් ඒක ගන්න බැරිවේද. ඇත්තටම දැන් තේරෙනවා ඒගොල්ලංඟ බිම්මට්ට මේ චන්දපදනම කියලේ ඇත්තටම නැහයි කියලා. උදාාරණයක් විදියට ඔෆිද මේ පාරපි විශ්ලේෂන කීපය කරගෙනවා උතුර නැගෙනෙ උතුරනගට කගල චන්දෙනෙගල සධාන පර්ශෂපකාර හිදන්නේ උතුර චන්දෙන්නේ මෙම ටන්නේ එක කොටසාකේ ගොල්ලන්ට මේ උදවකරපු හින්ද. ට එක සයෝගේ අයික් එක සයෝගේ දු ප්‍රකාශකරපු හින්ද. අනික් පැත්තෙෙන් මේ නැගනයටට චන්තෙෙන්න්නේ එකගොලගේ සංධාන පර්ශ්වකාරයෝ හින්ද. බත්තුක රේචන් දෙෙන්න්න තෙගොලගේ සන්ධාන පාර්ශ්වකාරයෝ හින්ද. අධි ගම්බරම ලාවර රාධ ක්‍රෂ්ණම්ල ගොල්ලෝ එගොල්ල සන්ධාන පර්ශවකාරයෝ හින්ද. එතකොට මෙන්න මේ සන්ධාන පාර්ශවකාරයක්න් නිසා දිනන ප්‍රදේශටික අයින් කරලා ගත්ත හම තමයි, ගොල්ලන්ගේ ඇත්ත චන්ද පදනම ඇත්ත බින්ම්මට්ටම් බලාගන්න පුළුවන් එකොට අරටක අයින් කරලා ගත්තට පස්සේ බොහෝ ප්‍රදේශවල වනුරාධපුරාසන කීපයක වගේ ඇරරහම සාම්ප්‍රදායක වයගුල්ලට චන්ද පදනමක් තියන ප්‍රදේශ දෙක තුුණ කෑරුණ හම අනිත් ගොඩක් තැන්වල සජිත්‍ර හම්බවෙලා තියෙන්නේ සියයට විසි පහට අඩුවයි සසාහර්තංවල සිට විස්සට අඩුවයි ගොඩක් තැන්වල යටට විසි පහට අඩු මේ න් ද දන මේ දිච චන්ද නනිල්ට්‍රාව ොඩාක්ො වගේ ප්‍රදේශල් පහොට න්ද. මේ සම්ප්‍රදාය බල කොටෝලෙං එලි උතුරෙන් ග හිරෙන් ලි ජිත් නිල්ට න පහොට්ටතුයි න්ද. මේ රනිල් ඇත චන්පදන්ම ගේ පර් අම්බුණනන ගේ පාර් මහමැතිතවන නුගේ කාව. ති එහින්ද ඒ වෙලා තිීන ිින් මට්ටමගේ ඒගොල්ලු හිතාක ින්නන්නේ එක මහා දරුණු විදිට හෝදා පාල වෙලායනෝ ද න ද හත හෝදාාල හිල්ලතිී. මෙන්න මේ සසිද්ධිය ගොලන්න තරුගන්න බෑ ඒගොල්වර සමස්ත ලක්ෂාත ස්තුරන් හබල තන ලක්ෂාතලස්තුරහර අපේන කියෙන. ඒ ලක්ෂාතරිස්තුරත් හුන්ගේ. ඒ ලක් ජතරස්තුරන සැලකවතු ප්‍රවාණය සධර් පාර්ෂකාරයගේ නයිටාර්ගෙන තමන්ගේ නිරුවත වගඩ ාවිතා කරන එක. ඒටික ගැලවුවට පසේ ඇත්ත චන්තපදන තම යන්න ඒගොල්ලන්ගේ. ඒක දැක්කහම බිම්මට්ම ගැන මේ හිත හිත ඉන්න දෙයක් ඉතුරුවෙන් එන්නෑ. ඒක දැක්කහම. රන්න ඕ මේ මංගල්ලේ හරියන් නැහැ වෙන වැඩකට බහින්් ඕනේ කියල්ලා ඒ එක ප්‍රශ්නයක් අනික් පැත්තෙන් දෙ ලංකාවේ දේශපාලනය ජාතික ජනබල වගේ ආ්ඩු බල පිහිටවීමත් එක් බ්ලංකාවේ හොඳ වාමාංසික වාමාංික ආ්ඩුවක්න දැන්තියෙන්නේ වාමානසිික ආණ්ඩුවක් එදකොට ලංකාවේ දේශපාලනය අර පවුල් අත කරන බ්ඩාරණයක පවුලේ මිකමසිහ පවුලටද චන්ද්‍රකාගේ රන්ල්ටද මේවාගේ මේ පුල් අතර කරන බලහුවමාරුව ඇරුණහම ජක්ෂ පවුල්ල එ ඒ පවුල්වාදීව කරන බලුහෝමාරු ඇරුුණ හම ලංකාවේ අයිඩියෝජිකලි රෘෂ්ටිවාද වම දකුණගල බෙදීමක් දැන් ඇතිවෙනවා දේශපානය අයිඩියෝජිකල් ෝය එකක්ව පත්වන ැන මාලිමාවට මාලිමාව පෙරලඩ පුළුවන් වෙන්නේ මාලිමාවේ ආ්‍යානයට වඩ ඊට ප්‍රතිපක්ෂ වෙන පුළු ලාාඛ්‍යානයක්හදපු දවසට ම නටව එක කවට න ටව එක තිි දසට න වාමාංික න්ඩුවක තින වාමාංශක නැටව එකට වඩා ප්‍රබලව ක්ෂ නාික ද්ක දක්ෂාශක නටිව එකක් දක්ෂාශය කඳදරකින් දක්ෂාසික නැටවක් ද දවසට ො එක යිඩ ෝිකල් ෝය එක දෘෂ්ටිවාදීමේ සටනක් ඔන්න දෘෂ්ටිවාදීමේ සටන කව දාවත් සජිතවත් සජබටවත් කරඩ බැහැ අන්නරමකකිව ප්‍රශ්න හිද. එගල දෘෂ්ටික් යිියෝජය එකක් නෑ. ගොල ොන්න සමාජ වෙළද පොල ක්‍රමය මොන ක්‍රමය ගැන මොන්න මංගල්ලෙ කිවුවත්. සජිත් ගිහිල්ල කටෑරපු ගමක්. අපි රටේ පසල් ට කෝට පපති ය දහදක් මළ ොකෙ හ මේ පසල් දියුණල් කරනක් කියලා එතන ගහට මොන්න යිඩිය ෝජයයක්කත් ඒ නෑ වැඩේ ඉවර වැඩ ගොම් ප ට ක් න ො න ිටල් ල ට ක්කම ගො ටක් ෙනන අන්න අරවගේ ප්‍රකාශයක් කටෑල්ල කියපු ගමක්. බද්ග මග න් හ මච ප්‍රමාණයක් දනවා රට රවා හම් පසල් මෙච්ච ප්‍රमाණයක් දනවා කියෙන කියෙ පුග මංක් මිසට තේෙනවා මේ किसीම හරයක් නෑ किसी මදේක ගැම්ර දැනගෙන නෙමේ හයේ කටට එනවට කියන ඒවා එමනැත්තන් හේ හිතනවට කියන ඒ. කවර හම්බ ත් නවා ප ගල් මෙ හෙම රජ්‍ය මා පර් में ස්ථාවක් සාපිත ඒවාගේ ම उदाහर ගෙන ඒ किसीම කහෙसी ලෑන් එක නැතුु. ඒ වෙලාවට ඒ මිනිස්සු දකළ චූන් වෙලා ඒ වෙලාවට හිතිලා කියන දේවල් මිසක් ඒක් කොහෙවත් බේස් වෙලා නෑ කොහෙවත් අයිඩියෝජියයක බේස් වෙලා නෑ. එතකොට අන්න ඔය ප්‍රශ්නය එනවා එතකොට ඔහොම තැනක අර වමට එෙහිම දුණන කඳුරක් කියන මේගලොත් එක හදන්න මේලට දක්ුණ කියල මොන මොන තරෙන්නේෙවත්නෑ දකුණ එක ආර්ථික වශෙන් තියන පැත්තක් තරක්න මේකලට දක්ුණන ඇතුල තින ෙන දර දේශපාලීමටක තේරෙ सीमप ने नहीं प्रश््ने तमाई साज में ය में आरबु ය बि पिक्षचेी दक्का देदास्धानावेत दे सज्यब कैम्पेन के लासन को गारी तिब्बात इतना खानिकररम मान के राजे तामान विसी में निर्माण कर साज प्रदामे सर हैं ना बबादद ම पहलीව තියෙන දෙයක් तමයි में හ සජිත් ප්‍රමුදස් කියැන දුර්වලනායක ඒ නාකත්වේ දුරවලත්වයක්තිය පුද්ලෙක් විදි දුර්වලනායකෙක් විදිර දුර්රවල ක්ෂ කිදර න් ැ රසික හිතනවද මේ මහමැතිවරණයක් එක්ක මේ සජබේ මළගම සිද්ධ වලලා අවසන්වේ වි නැත්තන් කෑලි කෑලිට කැට්ලයිද අපිටතායයිමත් සජභයක් කියන දයක් හොවා ගන්න බරිවිද මක් වේ දවසන්ත පලමයි කේ තියෙනවා පැති දෙකක් එකක් තමයි මේ පාර චන්ද කැම්පේ එක තුළ අපේ අවන්කෝ කියනු සජ තාම පරිස්සමෙන් තමයි කතාර මේ පාර චන්ද කැම්පෙන් එක තුළ එයා කියපු හම බිස්ෆයි වඩ දෙයක් කියයාකිවන බොහොම අර ස්ක්‍රිප්ට එක ොහම බොහම පරිස්සමෙන් කතා කරබෝ තමයි පෙනුුණේ එයාත් කෑට කවු හරේ කොප්ද දිල තිබුණා ඔයා කියන කතා තමයි යාට බක්ෆයි වෙඩ කියලා ඒ ඔලුවට තියාගෙන කටයතුර බවක් තමයි තෙරුණේ නමුත් ඒකින් වැඩක් වුණේ නෑ එකට හේතුව තමයි චන්දෙට කලින් එයාකිීපු දේවල්. ස්කෝල ගිල්ල කිපු දේවලොවෙල මැ පපම් පුලුවන් එක ත කතාව හිගොඩ ජෙප්න ගිල්ලර ප්‍රේම් දහස වගේ ගෞන්්ඩක් නැදවගේ හපු කතා ඒවගේ මේ චන්දට අත්‍යාසන්න වයා කරපු කතා බැක්ෆයින ස්කෝල ක්‍රිට් හල බස්සෙලවලය කරපු දේවල් ඒ කවරුවත් ඉන්ස්පයවුනේ නෑ ඒ ගොල්න්ගේ තෝර්් ප්‍රෝසේස එක තමයි සජිත් බස්සෙලවනව දැක්කහම බස් එක යන මිනිහ බස්සෙලවන මිනිස්සු. සාමාන්‍ය බස් එක ේද දන මිනිස්සු නිගන් ඉන්ස්පයිේ අනය අපේ රටේ නායකට බස්ස එකක් එලවන් හරි පුළුවන්න කියලා එහම ඒක තමයි ගොල්ලන්ගේ තෝට ප්‍රෙස එක. ඒන ඒව සජිත් කරන්නේ එහට තේකොන ස උපදෙස් දෙනාය හිතන්න ඒක තමයි මිස්සු හිතන විදිහ කියලා. මිනිස්සු හිතන විදිහ ඒක නෙවෙයි මිනිස්සු කියන්නේ හිටවඩා බුද්ධිමත් පිරිසක්. මිනිස්ුම බස්ස එක කියන මිනිහට අදාලන රට නාකැට බස්ස එලවන්න පුළුවන් ැරිදවා වා හම හිතුවන හිතු එක් මසේ හැටකම් ද මිනිස් ීට බුද්ධේම අද මිනිසුන් ීටවට දයක් තේරෙනවා අ ිනිස්සුීට ලොක දේවල් නායකයන් බ පපොරත්තුව ිනිසුන් ට ලොක හි යනවා ස්ස එකක යන නිට ලොකු හරයක් තියෙනවා. ඒහහිට තමයි තමන් සම අඩියකට තම ජීවිතය උඩට දාගන්න හ බස්සවන පුළුවන්ගේ කට නායකරගෙන පැමදම් බස්සක ලුට ඕන්න. ඇ ඒවගේ. ඒවගේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු මිනිසුන්ගේ අභිලාශයන් මිනිසුන්ගේ බුද්ධියයට නිග්‍රහවනා නිග්‍රහයක් වුණ කරන දේවල්. ගේ ස්කෝල ල ික ුව කිය ස්කෝල මන්ගේ න අනග ජනතුව අපේ පුතාගේ ක්‍රකට හුව කියන කොට සාදකයක් නෙවේ ඊට වඩා පුලුල් දේවල් මිනිස්සුන්ට ඕනෙ ඊට වඩා එයාගේ බලාපොත්තු පෝසත් ඒ මිනිස්සුන්ගේ බලාපොත්ේ විහිලුවට ගන්න දනුවත් හො දනුවත්ත. අන්න එක ඒවගේම මිනිස්සු අද නැහැ අපේ පුතාගේ ඉස්කෝලට සජි මහත්යක් ිය ැබ එකක් න්න ස්මර්ට පන්ති කාමරයක් දුන්න අපේ ගම ස්ක ස්පරිතාලට ඩුටික්ත් දුන්න. ඉති විපක්ෂනායකැ විදි මෙහම් වැඩ කරන්න නතිපතුනොත් හො වැඩකර කියෙලා හෙම චද දෙන්නන්නේ නෑ ඒ යුකේ දැන් ඉවරයි මිනිස්සු චන්ත දෙන්නේ ඒටඩා ලොකු හේතුවක්කෝන එකන ඒගොල්ල හිතනවා මිනිස්සු ඒගොලන්ගේ ඔල්ුව ඇතුළේ නතාව කියලා හිතන්නේ හරම මෝඩියෝටිකක්ය තමයි ති ෝක එක නොද හිතනහ මෝඩයිඉන්නේ. ඒත් ස්කෝලට මර්ත් පත මරඇත් දුන්න එහන්ට ස මත්්‍ය චාදන්න මනක හිතනෙක හරම පුද්ගල බද්ද හරිම පුද්ගලකේන්ද්‍රීය. හරිම පටු හේතුවක්න තමන්ට පුදගලිව ලැිච්ච මොක් හරි ප්‍රතිලාලයක්නක. අවසානය තමන්ගේ. එහම නෙම මිනිස්සු එතින හටි කියලා පුළු අරමනක් වඩුව පොදදු අරමුණ වෙනුව මොබිලයිස් වෙනවා දේශපාලනයදී. ඔන්න ඔය සංසිද්ධිය තේරු ගණ්ඩ බැරිවුණා. එතකට ඕක. ොකු හේතුවක් මේ පාරේෙගොල්ලන්ගේ කැම්පෙන් එක අසාර්ථක වෙන්ඩ එකයි අර ජනධිපතිවරණ කාලේ කොච්චර කට පරිසංකර ගත්තත් ජනාධිපති වරණයට කලින් ඒගොල් ලොකරපු දේවල් ලොකු බලපැමක් සජිත් කියපු දේවල් ලොක බලපෑමක්ුණු ඒගේම සජිත් තමන්ගේ පලවෙනි සන්ද ගැම්පෙන් එක තුළ දස් නවේ. තව අවෞුදු විසි පහට තියකට හයන්න මීම් සදල දල තියව සමාජමක් ජී එක තව අඔෞුදු තියකට විතර මිම්ස් එකඇතුළේ හදලද තවරු තියකරවිතර පනි විීඩියෝ සයගේ කියලා තියනවාදේ. අවු තිහකටාරයන්වරදු පාකරතා කරනම තවුරු තියයක්කින් තවරුදු තියෙකින් සජිත් චන්දල්ලුවත් අ පලවැනි චන්දදයාකිපු දේව ලැසරෙන් ලංකාව ිීම් හැදෙනවා මයි ඒ කියැන සමාජ මාධ්‍ය ක්‍රාත්ක වෙන විදිහ ඩිජිටල් මාධ්‍ය ක්‍රියාත්ම කෙන විදිහ ගැන අබම රේනු කවබෝධයක් නැතුව ය එතන ඒ කාල කතා කළේතට ඒක බැක්ෆායක ඒක ඉෆෙක්්ටක තවුදු තිහක්ගියත් එයායට ලැබෙන නතකට යාගේ පාරක නැවත ගොඩගන්නඩ බැර විදිහ ඩැමේජ්ු දස් ධහනේදී ොට කොච්චර උත්සා කලත් කොච්චර මොන විශේසඥා ෙනනාවත් ඒ කරන්න එක ගොඩදාගඩ බෑ අපි දැක් ඉතාම කෙටිකාලයක් ඇතුළත් ඉතාම වේගේන පක්ෂවල යම්යම් පක්ෂව ලවසානය සිතව වනා ම්යම් දේශපාලන චරිතව ලවසානය සිත්තව වනා මමහන්න මේකද සා මේ පාර මහමැතිවරනයේ දී එගුල්ලන්ට සබය සමග ජන බල වේගයට ඉතාම දරුණු පරාජයක් කත්වෙනවා දෙකන දෙදස් විහ විශ්ේ ගොලට චන්දන්ා ්‍යසන හතලස් හතයි ජාතිකල ස්තුෙන් හතක්කාව. ඒ ජාධිපති වන්නේ චන්ද ලක්ෂ පනස් පහක් කරගෙන සනස්තය. මේ පාර ඒ ලක්ෂ පනස් පැඇතුල උතුරු ැගැෙන හිට වතුකර චන්දරිි අංකර ගත්තට පස්සේ මීට වඩා මෙ දක්ුණේ සිහල බදුවේ ග්‍රමීය ප්‍රදශවය ගොලට මේ පාට වඩා චන්දපදරමක් තිබ්බා ගෝටාබෑගේ මෙ රැල්ලෙත් උඩම තැනද. දැන් මේ පාර ලක්ෂ පනස් පාර්තමයි ආසන හතලි හත හන සද නනිල් ප්‍රසක බින්දුවයි පින්දුව කියන ජාකලයිස්තුවේ ආසනය හැම්බුණි රනිල්ක කිසි ඉම්පක්්ටක් නැතුව. මේ පාර චන්දේ ලක්ෂ හතලිස්තුනෙන්වෙන්නේ ආසන හතලිහට නං අඩුයි ආසන හත්තලට ආසන තිස්ගානක් තයි බහෝදුරට චන්දයෙන් එන්නේ ජාතකල ස්තුත් කකිපා එකතුවේ ආසන හත්තල හෙට ිට්ටු කරලා තමයි උපරිමයි අන්ඩ පුළුවන් වෙන්නේ එතකොට. මේක දරුණු පරාජයක් දරුණුම පරාජයකන යිතිහාසික නාගැනීමක් මේ ඓතිහාසික නාගැනීම ඒගොල්ලට යම්තා දුරකට අඩුකරගන්න තිබුණා මේ ජනාධිපතිවරණය ප්‍රතිඵලය ගැන නිවැරදි කියවීමකට ඒ පක්ෂය ගියාන්නං ඒක ගැබුරරිින් පිළිගත්තනම් ගැබුරරිින් පිළි අරගෙන ඒ සම්බන්ධින් පොඩි ස්වවැෑන් වේචනයක යෙදනා අන්නං ඒ සම්බන්ධෙන් මිනිස්සුන්ට අවංකව වුණනානං අපිට මේ වැරදුුණ අපිරපු සමහර් දේවල් වැරදුන අපේ ප්‍රේශය වැරදුුණ. ේ නැටවියක වැදනාා කියල හිතල මේ වෙලාවේ අඩුමගන්න මේ දවස් ජනතිපතතිවරන මහමැතිවන තර හහා ප්‍රතිහාරයක් කරන්න බෑ ඒත් අඩුමගානය එතනින් එහාට අපේ දේශපාන ව්‍යපෘතිය නිවැරදි කර ගන්නවා කියෙන තැනඒ පණිඩිය දුන්න නං ඔන්න ඒක වෙනස් වෙනවා. එහෙම නත්තන් ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පස්සේ සමග ජනබලවයකි. ඔලුව වැඩගරන මන්ත්‍රීවරු ටිකල් එක මේ ප්‍රතිඵලය කියවගෙන. සජිත්ත ඕනෙ කුදයක් ගහගන්න කියලා සජමිත් එක්ක ඒකෙන් එල්ියට ඇවිල්ල. ඒගොල්ලො වෙනම හරි චන්ද ඉල්ලලා. පොඩිහරි බේස එකක් හදාගත්ත නං. ආසන දහයක් වන්න පුළුවන් ආසන පහලවක් වෙන්න පුළුවන් ඔන්න ඕකමත බිල්ඩ් කරන්න තිබ්බා දෙදස් විසි නමේදී හෝ තියේදී ජෑග්‍රහණය කරන්න පුළුවන් දේශපාලනනාඛ්‍යානය. කරන්න පුල මිනිසු තුළේ නොහිටයා නෙවෙේ උදාහරනැක් විදිියට. අපිතුම් හර්ශලා එරාලා කබී හශීම්ලා ඉමිති අස් කෙන්මා කරලාගේ සාමන්න්‍ය සමාජ පොදුව පිගනීමක් තියෙන මිනිස්සුන්ට. ඔන්න ඔය ස්ටෙප් එක ගණ්ඩ පුළුවන් උනාා නං. මේ ජැතිපති වරනේ පස්සේ හරිමේ වැරදි බස්ස එකක ඉන්න වැරදි බස්ස එක ඉන්න බව තේරුණු හම පලවවෙනිියම්ම කරන්න ු දේතමයි ලංගමතියන හෝට හිනක. වැරදි බස්ස එකේ තවන හ පොඩක් ඇල්ල යිනක කලිකොත් වන වැරදි පාර ගොඩක් දුරගල්ලතමයි ැහල එන්වේ න ප්‍රශ්නමයි හශල රවන මේේ පාර මේ පාර ඒ දෙන්නගින් එක්කෙනෙක් හෝ දෙන්නම දෙන්නම්. දෙන්නම ෙදරෑ මේ ලොකීඩ ගඩක් තියනවා බෝඩ් වනම් බෝඩ්වෙනි දෙන්න එක එක්නෙක් විතර. කොට හර්ශය රන් කබේර් හශීීම මතිහස් බකිීමම කර වෙන්නේ ඉඒගේ මේ සමග ජනබලවේගේ පොදුවේ සමාජයේ චොර නොවිච චප්‍රතිරූප චොරකර නොගත්ත චරිතටික මේ පාර එ ඉගොල්වර් ජනාජපතියවරණේ පස්සේ හරි ටර්න එක ඉච්චර ලොකු සංඥාවකාට පස මේ බස්ස එක වැරදිී කියලා ඉමිඩියටලි හෝටකෙන් බැස්සෙන ඉකළු තව බස කියෙන තවටක් ෙනවා කියලා ගිය ගිල්ල බහින්න්න තාමයනවා බහින්්ඩවෙන් එකන ආයි උල්ලොවවෙත් පාරහවා ගන්න පුලුවන් වෙන්නේ නෑ ඒක තමයි තියෙන අවුල අන්නඒ ස්ටෙප් එක කොල්ලො ගත්තන මේ පාර්චන්ය ආසන් දහයක් ගැනින් නමුත්ඒක ග පර පාර්ලිමෙන්තු ජේවිපිකරක් ආසර තුනයියට තිබි දැන් මේ මෙතරින් ඉහර දේශාලනිය හ අදාලාන නෑ අදාලා වෙන්න ආස තුනක්ට පොටට පුළුවන්කම තිබුණ නැරටක ප්‍රබලත්වය හින්දම්ම නරටවේ ප්‍රබලත්ව වන්න මොත්වේ නැටවගේ ප්‍රබලත්වය සහ විශ්වාසනයත්වේ මිනිස්ුට විශවාස කට පුළුවගුණ ඒ සාතක ක විතර අදාල්. එකොට වෙන 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 පාර්ලමේන්තු ආසන ගාන බිම්මට්ට මේ චන්ද එහෙම කියලා එකක් නෑ දැන්. මේගොල්ලන්ට මේ තාම අලුත් දේශපාලය කියවගන්න ැරි ප ල්ල ගන්න බරි තේර ඒගල්න් ලෝක ඒගොල ජීතන ව පැරල යනිවසයක ඒ ඒගල් ජවතන පැරල නිවසක අපි ඉන්න එක නෙමේ මේ මහපොලුතික නෙවේ මේ කතාය කර අපි මේ හහා යින්න තැන නෙමේ ඒගොලන් ගොලුතන නිවසක වෙන යුනිවසක් ඒගොල්ඉන්න පොට ඩිලුෂන් එක. සාමාන්‍යෙන් මේ වගේ ප්‍රතිඵලයකට පස්සෙ හරි ඔලු එෙක්ට්‍රක් ශක්ක්‍යයක් ක හ ොක ලකවතව කර හ ට ගැස්සල හරිච සහරයි මේ පර චන්දට ඉන්න උට දැම් එක අඩුගාන මොකද කරන්නගෙල හිතාගන පරහින්දරි මේ පර අඩිය පස්ස රන්න මු ප්‍රශ්නය ඔන්න ඕෝකයිඉති ඔය ඔය වැරදි බස්ස එකේ මේලා හරරි ගොල බහින්නතු ඉසරහට යුතුන මේ පස්සෙක කොච්චටර කොච්චර කොච්චර කිය. මේ ප්‍රතිපඵාලයම තමයි මේ විදි මේගොල්ලො මේ විදිහට කොච්චර කෝචරොච්ර ඉස්රහට ගියත් එක චන්දයක්වත් අලුතෙන් එකතු වෙන්න නෑඒ පැහැදිලි එක චන්දයක්ත් අලුතෙන් අලුතිෙන් හැදන චන්දක් එකතු වෙන්න අනි පත්තෙන් ගොලගේ දැන යෙනනව එකගොල් කතාකන් පින් මටේ චන්දටික අවුරදු හමක් නෑහ අනි පත්තෙන් තියෙන ටිකත් ටිකෙන්ටිකේ ගොල්ලු අබව ප්‍රප්තවෙලා පරලෝකට යනවා මේ වබාදහමේ ිය නියමයන් පරිදි ඒතකොට එකදෑම කිවේ මාලමාවටත් වෙනුවට අනුරගෙන් පස්සේ කවු දෙන්නන්නේ කියනෙක්. එක්ක එක අනරගේ අු ඇතුෙන්ම හැනක් වවෙන්න පුළ. එක්කො පිින් මින්න්න කෙනෙක්වෙල දැක නයෙක් වන්නටපුලුව හැයි සජමනන් නව කියල මට කියන්න පුලුවන් හේතුව සජම මේ යන විදිහට මේ මේ කියන්න වෙන කිසිීම පුද්ධලිකගතයකින් තොරව. මේගොල්ල මේ යන්න විදිහට ඒු දේශපාලනය කරන විදිහට. ඒගොල්ලන්ට මිනිස්සුට චන්ද දෙන්න අලු අලුේක තුන චද චන්ද දෙන්න හේතුක් නිර්මාණ කරකට බැවේ. න ු හ ගන්න රගන්නවා ිපෙක් කර ගන්නවා වලියනවා එක කාට බැනගන්නවා ගෝරිදා ගන්නවා මේක මේ හ නේ. ජති පැදර නොමේන් ැබිලත් සංග්‍රර හගතන තුර මහමම නිසාව වත්ව ලා න ඒ ජතති හේතුව දේපානෙ ගල දේශ ලන ජතති හෙතුවක්න ගො හ පොද අරමනක්න ගොට දේශපාලේ පුද්ගලි වැඩ ද්ගලි ගෝරිය එකක් පුද්ගලික වරක් ප්‍රසාධය පාර්ලිමෙන්තු වන මේම මන්ත්‍රි කෙනෙ පුද්ගලිකවත් ලබන ජැග්‍රහරය මක්ගේ ජති කරමනක්නේ බොරුවට කිව්වට මේ හෙම හෙම අරමුණක් තිබ්බනක් ප්‍රශ්නයක් වෙන්නේන. ගේ ගැටුම් ගහ මරාගන්නන. ලා දෙන්න තා දෙන්නතන් හා මංගිල්ලා වෙන වැඩක් කරන්න ම පක්ෂලු දෝ කරන්න. දෙනවන හොඳයි මන්චන්දය තරග කරන්න. තරග කලත් තරග නොකොලත් එකලොක ප්‍රශ්නයක් වන්න ජති කරමරකටනරන්න පොදු අරමරුකටන ම ැතත්තේඩ ත කෙනෙක් කරන. දැන් උදාහනයක් විදිට ඕන ඕන දෙයක් එහෙම පි අප අපි පුද්ගලිකව තමන්ට යි තමන්ට දෙයක් කරගන්නවන. පුද්ගලිකව තමන්ට දෙයක් බලාපොත්තු වෙනවා මයි ඒ නොලබෙනකොටඒ මහා ගාලගෝට්ටියෙක් මහා අවුලක් මහා ගෝරයක් බෝට පත්වෙන්නේ පපුොද්ුවේ වැඩක් කරන්න හඳනන ඒ කරන් බරුණ කියලාර වගේකක් එෙන්නේකටොන්නෝක තමයි අරගල්ලන්ගේ මාලිමාව කට්ියගේ මේ ගොල්ලන්ගේ වෙන සාමාලිමාවත් සහර නාමක නොල බන්න ද නමග මන්ඩල ීරන කර මේ ි යන්න පුලුවන් ප්‍රමාණයක් තේරවන මු අනිත් අය එලිය ඇැවිල්ල කෑ ගැහුවේ දැගලුව මයි කිස්සරහ ඇඩුවේ ටිපෙක්ස් කරගත්තේ ගෝරිදාගත්ත හමරගත්ත නෑ මජන ත්තගන් කැම්පේන කරන අනිත්තා එක් වු දවකරන නැත ගොල වැඩබලලාග ගොල්ලගේ පදුව න්න මේඔවල අත්තර මපදක සජබ විත මේක දක්ක සජබය හේතු සජය තමයි ය ඔයගේ ඉතාම පටු. ඔයගේ කාලකන්න තැනින් දේශ පහල කරන. මේ ලංකාව ෝ දේපාල සංකෘතිත ලංකා ප්‍රතික්ෂප කලිනිස. ලංකාමනිසුන්ු කතම පේටඩ බැරි. එඒ මනප පොරය නාම යෝජනාවලට කරන මරා ගැනීම ඔ ගහ මරා ගැනීම ඉට පසේ නාද දුල ග්ඩ පොකනාවගේ මිලක න්ද න්දවල පොරකණන වියටට බල්ලගේ පොකණ. ඕකතන් මිනිසුන්ට මනාප සටන මනප උබන්ධන මාලිමාවක ලසන්න හැල් කරනවා. පකල් දේශ පාලිකයකල ඉ හිටපුතා නොහිටියට මනනාපගේ ප්‍රශ්නගුල් ලස්සන පර ැනස් කර මද්‍යම පන්දර දනුග ිනිසන්ට බදධවත් මිනිසුන්ට ගෝචර වෙන විදිහ කැම්පේෙන් එකක් මනාප සම්න්ධය කරන කට ඒ පැහදින තරගයක් පේෙන් නැතිවන්න එලියට ඒ වැනට මිනිස්සු කැමැති වෙනවා.ඒ එකඇතනම කාටත් එක හැට පහට ප්‍රසන්නන නේද මහම ගහමරාගෙන එක කාකොටා ගන්නවා දක්කාමන අපිට අපිරි අපිටජූයින අපිට පිළිකුල්ද. එතකට ඔ ඔය වෙනස වෙනවා ඒෝකට හේතුවතම යන්න මකිපපුේ මූි ප්‍රශ්නයම දේශාල සංස්කෘතියකගට හැදලතියන්න ඔන්න ඔය අවුල පදනම් කරගෙන ේ සංකෘතිය මිනිසුන් පේවෙලා තිත්ත වෙලාදී. ඒට උත්තරෙගොලටන ති ොයි සස්ති ඇළ තමයි සජබ කියනීම මහ ගිනිකන්ද මේ චන්දදි පුරන්නේ අයිම නැමත කියනවා යිතිහාසික නාගැනීමක් මේ මහමඇතිවරන්නේය සිද්ධ වෙනවා. ඒත් අරගොල්ලන්ට එතකොට අර්මන්කෙෙන් වැරදිබස්සයී ගොඩක්කා අයට මේ චන්දදි මේ අතන ඉහට දේශපාලනය කගොල්ලන්ට විශ්‍රාමයන්ඩ වෙනවා. බෝඩ්වෙඩ වැැරිවෙනවා. ඊට පස්සේ. ම දන්න මොක්ද වෙන්න කියලා. ම දන්න ගල සන්ත පසන පසේකු ල්පනරය මොකක්ද උනේ කියලා. මොගුත් මේ කියන දේතමයි වෙන්නේගොල්ලට ව ම දෙදයක් වෙන්න. ඉතින් ඕකතම ස ඔබයහරප පන්නගෙනන්න ප විසින් ප්‍රක්ෂේ පරව නිසුසින් ප්‍රතික්ෂපකරපු දේශාලන සංස්කුති තවමතේක වැටහෙ නැනම් ඔය බුගලෙන් ලිට විලටික් අවසාන වශයෙන්ත් බලන්නගල සයල් ලිවරයි. ස්ාල ව කියල වැඩක්වෙන්න දැන්ගකෝ රජත්මාන්න පෙරුම් වගේ එතවක් කිවදන කිස්සරදි අයිං වෙන්ඩ පුලුවගෙන්ඩ පුලුවන් න දිරට ැරිපාතයනකට අයින් වෙන්ඩ පුලුවන්. ඇති ඒරන්න වෙන ැල්ල කූර කරන්න දේවාල්ෙල තර නෑ දැන්කල පාතිතන බස්ස එක නැගල දැකතිම් ප්‍රාතයට යනවා ආයිද බස්සෙකටවත්දෑ බස්සෙක පපාතයටය අනක වලක්ක ගන්න බස්සෙකරුනො ැංගැලීමක් න නැහැ අද හොද දව සකක්තුම් පරදාහත අපි නැහරිටම නවාසේ මේ දවස වෙද්දී අපි කතාගටකර ඉදී අපිට බලන්න පුලාාවෙයි මකක්ද වෙලාතියේ නේ මොහතේගේ රස අපිිය අදට සමගෙන සුපරාත්‍රය. ඒෂ අනුමිරවා .ල්කේ.